සුපත් වේවා දහම් සාකච්ඡාවක් ඉදිරියට පටන් ගන්න මෙතෙන්දි කියන්න විශේෂයෙන්ම ඕන වෙන්නේ අපි හැමෝටම මොන දේ කරන්නත් හිතේ අවංකවම කැමැත්තක් තියෙනවා ඒ කැමැත්තක් නැත්නම් අපිට කිසි දෙයක් කරන්න බෑ ඒ කියන්නේ අපි ඉගෙන ගන්න උනත් ඕන වැඩක් කරන්න අපේ හිතේ විශේෂ කැමැත්තක් තියෙනවා ඒ කැමැත්ත ඇති වෙච්ච කෙනා කැමැත්ත ඔස්සේ විතරම දහම අහනවා පොත්පත් කියවනවා මේ බුද්ධ දේශනාව මොකක්ද කියන එක තමන් තුළින් මතු කරන හිතා විමසා විමසා කටයුතු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා අපි හැමෝටම ඒ උවමනාව හිතේ ඇති කරගන්න ඕනේ. අද මේ පින්වත් සිහි දනාම කල්පනා කරගන්න මේ ස්ථානයේ මෙතනට පැමිණලා මේ දවස වැය කරන්නේ මේ ධර්ම කරුණු කාරණා කීපයක් අසා දැනගන්නයි. ඔබ සියලු දෙනාම බොහෝම හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම බොහෝම අවධානයෙන් මේ ධම්ම කරුණු කාරණා සාකච්ඡා කරගෙන අවධානයෙන් හිත යොමු කරගෙන මේ අද දිනේ මේ පැය කිහිපය ගත කරනවා කියලා හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන ධර්ම සාකච්ඡාව පටන් ගමු. දැන් හිතන්නකෝ අපි මනුස්සයෙක් වෙච්ච අපි හැමෝම උපදින්නත් ඉපදිච්ච අපි හැමෝම අනිවාර්යෙන් දුකක් විඳින්න. දැන් අපි මැරුවොත් ආපහු ඉපදෙනවා. ඉපදුනොත් ඉපදිච්ච අපි හැමෝටම දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ සංසාර චක්‍රයකට අහු වෙලා මෙරි මෙරි ඉපදීපදී යන මේ ගමනේ අපිට දුක සැප කියන දෙක අතර හැම වෙලෙම දෝලනයක් වුණා. ඒ කියන්නේ අපිට තනියෙන් කරන දුක කියන එකම ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන දවස වෙනකන් දුක විතරම උරුම වෙන්නේ නැහැ. සැප විතරම උරුම වෙන්නේ නැහැ. මේ දුකයි සැපයි දෙකම එකට එන නිසාවෙන් තමයි ජීවත් වෙනවා කියන එක අපිට දැනෙන්නේ. නැත්තම් දැන් දුකම විතරක් නම් දැන් ඒක විතර කවුරු හරි පුද්ගලයෙකුගේ ජීවිතේ එයාට දුක පැත්තම විතරයි නම් උරුම එක්කෝ මානසික රෝගීන් කෙනා එහෙම නැත්නම් ලොකු පීඩාවකටපත් වෙලා يعني එයා ඉතින් එහෙමයි තමයි ওই සියලු විනාශා ගැනීම වගේ දේවල් වලට පවා යොමු වෙන්නේ. දැන් මිනිස්සේ ජීවත් වෙනවා කියන එක අපිට දැනෙන්නේ දුකයි සැපයි දෙක අතර මේ ජීවිතේ දෝලණය වෙන නිසා. ඒ වගේම කල්පනා කරන මිනිස්සු වෙච්ච අපි හැමෝමතන දුක විඳින්නත් සැප විඳින්නත් අපි හැමෝම එක එක ස්වරූපේ මූණ ස්වරූපයක් තියෙනත් අපේ කඩහඬවල් වෙනස් වෙනත් අපිට ලැබෙන සැප සම්පත් වෙනස් වෙනත් අපේට තියෙන දැන් සමහර අය එක එක දේවල් ශේෂ්ඨයන් වල දක්ෂ වෙනත් මේ හැම දෙයක්ම මේ විදිහට නානා විදිහට වෙනස් උනේ වෙනස්කම ඇති උනේ මොන හේතුව නිසාද? ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. දැන් අපි ගෙදර පුද්ගලිය පස් දෙනෙක් ගත්තොත් පස් දෙනා පස් ආකාරය. මුහුණ පස් ආකාරය. කඩහඬවල් පස් ආකාරය. ගතිගුණ, ගති ලක්ෂණ, චර්යාරත, හැසිරි පස් ආකාරය. ඒතරයි පුද්ගලයන් 100ක් ගත්තොත් 100 දෙනා 100 ආකාරය. එහෙනම් ඒ වගේම අපේ ලැබි දැන් කොණ්ඩය, කටහඬ, ගමන, කිමන, කතා කරන හැටි හැම දෙයක්ම දෙන්නේ නියුන් සහෝදරයෝ දෙන්නේ එකට ඒ දෙන්නක් වෙනස්. එහෙනම් මෙහෙම වෙනස් වෙන්න හේතුව මොකක්ද? මේ ඔය විදිහට කල්පනා කර කර මේ Taman tuli විමසණයක පටන් ගන්න එතන. දැන් පුංචි කාලේම අපිට මුලින්ම හිතට එන්න පුළුවන් අපි මැරෙනවා, මැරුණොත් ආයි ඉපදිනවා, ඉපදුණොත් ආයි මැරෙනවා. දැන් කල්පනා කරගන්න මේ විදිහට මිනිස්සෙක් මෙරි මෙරි ඉපදි ඉපදි යන මේ පරිසරයේ අපි හැදුනහම පුංචි කාලයේ බෞද්ධ පරිසරයක හැදිච්ච වැඩිච්ච අපි හැමෝටම අපේ දෙමෝපියෝ හුරු කරන්නේ යම්කිසි සම්මතයේ පනවාගත්ත හොඳයි කියලා හිතපු දේවල් දැන් පන්සිල් පද පහ රකින්න, බොරු කියන්න එපා, හොඳට ඉගෙන ගන්න, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න කියලා යම්කිසි හොඳ පැත්තක් වෙන්නේ. ඒ වගේම පුංචි කාලේ ගුරුවරු දෙමෝපියෝ අපට යම්කිසි නරක පැත්තක් වෙන්නේ. මේ හොඳයි නරකයි දෙක අතරේ අපි හැම වෙලෙම උත්සාහ කරනවා අපේ දරුවෝව සමාජයේ ජීවත් වෙන පුද්ගලයෝව අපි ඇසුරු කරන හැම අයව මේ හොඳයි කියන රාමුව තුල කොටු කරන්න. එතකොට අපි නරකයි කියන එක තුත් හදාගත්තේ සම්මතයෙන්ම. එහෙනම් අපි හොඳ නරක දෙක අතර යනකොට මේ හොඳ කියන එක අපි හදාගත්ත දෙයක්, නරක කියන එක අපි හදාගත්ත දෙයක්, ওই දෙක අතර අපි මේ දේවල් කරන්නේ කිනා, මේ හොඳයි කියන දේවල් කරන්නේ කිනා, කවදාම හරි පින් කියලා රැස් කරලා යා දිව්‍ය ලෝකෙ ඉපදිනවා.
පෞකරණ කට්ටිය ඊර්ෂ්‍යා කරන කට්ටිය ගුහකම් කරන අය මිනී මරන අය අනුන්ගේ දේවල් ගන්න ඒ වගේ අපි සම්මතයේ මේ නරකයි කියලා අපි පනවා ගත්ත දේවල් කරන හැම දිනම ගිහිල්ලා දුගති ලෝකවල ඉපදිනවා කියන පණිවිඩය තමයි පුංචි කාලේ ඉඳන්ම අපට අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු දීපු පණිවිඩය. එහෙනම් අපට අන්ත දෙකක් තිබුණා දිව්‍ය ලෝකෙ මෙන්න මේ වගේ අපාය මෙන්න මේ වගේ කියලා. එතකොට අපි මේ දිව්‍ය ලෝකේ කියන තැන අපි නුදුටු දිව්‍ය ලෝකයක් ගැන අපි සිහිනමවලා එහෙනම් මේ මනුස්ස ලෝකයට වඩා සැප විඳින්න පුළුවන් තැනක් තියෙනවා. එතන තමයි අපේ අරමුණ කියන එක ඔළුවට දාගන්න. එතන ඔළුවට දාගත්ත අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ වැඳ වැඳ පුද පුද මල් පහන් පූජා කර කර දාන මාන දෙදී සම්මතේ ලෝකේ හොඳයි හොඳයි යහපත් කියන හැම වැඩේම කරලා අවසානයේ ප්‍රාර්ථනාවක් කරේ අපි අර නුදුටු අපි දැකලා ඇති හැබැයි අපට මතක නැති දිව්‍ය තලයක උප්පත්තිය ලබන්න. එතකොට මේ දිව්‍ය තලය කියන එක තමයි අපේ කැමැති පැත්ත අපාය තමයි අපේ අකමැති පැත්ත. හැබැයි අපි නිකමටවත් කල්පනා කරේ නෑ දිව්‍ය ලෝකෙ ගියත් ආයෙත් සතර අපායට වැටෙන්න සිද්ධ වෙනවා කියලා. මොකද අපට තේරුමක් තිබුණේ නැහැ මේ අපි ජීවිතයේ මෙරි මෙරි ඉපදි ඉපදි යන අතරේ අපි මේ එක එක තලවල එක එක ලෝකවල උප්පත්තිය ලබන්න සිද්ධ වෙන්නේ ඇයි කියන හේතුව අපට දකින්න තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් එදා ජම්බුද්වීපයේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වීමට පෙර අන්‍යාගම් 62ක් තිබුණා. ඒ හැම දිනම මිනිස්සු ආදුක් විඳින්නේයි මැරෙන්නේයි මරණත් ආ ඉපදෙන්නේයි සත්වයෝ වෙන්නේයි ප්‍රේත භූතයෝ වෙන්නේ කොහොමද කියන මේ සත්‍යතාවයේ මේ ලෝකේ පවතින සත්‍යතාවයේ ස්වභාව ධර්මයේ කියන ධර්මතාවයේ හේවා කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී කිය. බොහෝ ශාලකයේ බොහෝ පිරිස් ඒ මේ බ්‍රහ්මණ වේශයෙන් වත් පුර පුර කැලෑගත වෙලා එක එක තමන් දරන මොකක් හෝ එක තමන් මෙන්න මේ මේ විදිහටයි මේ ලෝකෙ වෙන්නේ කියලා එක එක අය තමන්ගේ දර්ශනවාද ඉදිරිපත් කරා. ඒ විදිහට ඔය කම්මවාදේ උච්ඡේදවාදේ ශාශ්වතවාදේ කියලා තමන් මෙන්න මේක වෙන්නේ මේ විදිහටයි කියලා තමන් වාදයක් ගොඩනැගුවා. ගොඩනැගලා ඒ වාදය මිනිස්සු අතර ප්‍රචාරණය කරලා මේ විදිහටයි ලෝකෙ පැවැත්ම වෙන්නේ කියලා එක එකනා එක එක මතිමතාන්තර ඔස්සේ තමන්ගේ ශාලක වර්ගය පවත්වාගෙන ඉන්න කාලයක තමයි අපේ සිද්ධාර්ථ කුමාරයා ලෝකයේ පහළ වෙලා මේ වැසි වැළලී යටපත් වෙලා පැවතිච්ච ලෝක ධම්මතාවය. මේ ලෝක ධර්මතාවය කියන්නේ පවතින ස්වභාවිකත්වය. ඒ ස්වභාවිකත්වය තමයි මිනිස්සේ ඉපදෙන්නේයි මැරෙන්නේයි අනිසත්තු කුරුල්ලෝ බල්ල පෝස වෙන්නේයි ප්‍රේත ලෝකවල තියෙන්නේයි මිනිසුන්ම වෙනස් වෙන්නේයි අපි අතර ඇනකොටා ගැනීම ඇති වෙන්නේයි මේ සසරේ සංසාර චක්‍රේ වෙන්නේ කොහොමද කියන හේතුව මතු කරලා වදාරපු එක තමයි ලෞතුරා බුදු කෙනෙක් ලෝකයට පහළ වීමෙන් සිද්ධ කරේ. ඒ දහම තමයි හේතුඵල දහම පටිච්ච සම්උපාද ධර්මතාවය. එතකොට මේ මතු කරපු ධර්මතාවය එදා අපිට හොඳට කල්පනා කරන්න පුළුවන් සිද්ධාර්ථ කුමාරයා මෞකස පිළිසිඳලා ඉන්නකොට මහමායා දේවියත් අටසිල් සමාදන් වෙලා හිටියේ. එහෙනම් එතුමිය ලෞතර බුද්ධත්වයේ බුදුහාමුදුරුවගෙන බුදු කෙනෙක් ලෝකේ පහළ වීමට පෙර සිද්ධාර්ථ කුමාරයාට මෞකස දීපු මවත් අටසිල් සමාදන් වෙලා නම් සිටියේ බුදුහාමුදුරුව ලෞතර බුද්ධත්වයට පහළ වෙලා මේ දේශනා කරපු ධර්මය අහන අපිත් හදනවා අටසිල් සමාදන් වෙලා නිවන් දකින්න. බලන්න උතන අපිට වෙච්ච වැරදීම මහමායා දේවියත් අටසිල් සමාදන් වෙලා හිටියා නම් ලෞතර බුදු කෙනෙක් ලෝකයට මේ නිරාවරණය කරපු ධර්ම නෙවෙයිනේ අපි මේ අහන්නේ දකින්නේ. අපි තාමත් හදන්නේ අර යන් සමාදානම් සංවතන් කියන වතක හිර වෙලා වතක් රකින්න. එහෙමනම් එතන කල්පනා කරන්න අපි මේ බලන්නේ අහන්නේ සිහිපත් කරන්නේ මෙනෙහි කරන්නේ මේ කන රැකෙන්නේ බුද්ධ දේශනාවද? අන්න විමසන කෙනාට තේරෙනවා බුද්ධ දේශනාව කියන්නේ පන්සිල් පද පහ රකින්න එකවත් අටසිල් සමාදන් වෙන එකවත් වෙන්න බෑ කියලා. ඇයි එහෙම හිතන්නේ හේතුව? මහමායා දේවියත් අටසිල් සමාදන් වෙලා හිටියනම් ලෝතුරා බුදු කෙනෙක් නිරාවරණය කරපු ධර්ම තියෙන එතන ඉන්න තැනකනේ.
धर्म साक्षात्कार दहम हेतुफल धर्मतावे मतुकलपो लौतुरा बुद्धदेशानन वहन्से केनेक पुनत् ए धर्मदेशनाव देशना करनकोट अहन केनेकुगे हितट यान्नी वचन टीका शब्द टीका ए कियन करुणु टीका ए कारणा टीक विमसीम तुलिन तमाय एया कल्पना करन्नी मे मोकक्द मे दहम किया मे मोकक्द मे धर्मतावे मे लोक धर्मतावयक गेन तमाय बुद्ध देशनावे किव्वे एहेमना सुता दाता विचता परिचिता मनसी करोता किन वचन पहतुल सुता कियान्ने अपि खाने अहनवा दाता कियान्ने मे धर्म कारण धारणे करगन्नवा विचता कियान्ने मे कियन देवल ए ए पैत्तेट मे पैत्तेट पेरला पेरला तमन मे जीवत वेन लोकये स्वभादामी मे तमंगे दिनदा वेन सिद्धि वलट गलप गलपा ए ए देवल विमस विमसा बलन एक तमन विचता कियान्ने सुता दाता विचता පරිචිතා එහෙම කර කර යනකොට මේ සසර ගැටේට අපි අහු වෙලා තියෙන විදිහ මෙහෙමයි මේ ගැටේ ගහගෙන තියෙන්නේ මෙහෙමයි සසරට බැඳෙන්නේ කියන මේ ධර්මතාවයේ තමන්ට තේින්නවා අන්න එයා ගැටේ දකින්නවා දිට්ටි දකින්නවා සුප්පටි විද්දා මේ පටි වලින් බැඳිලා තියෙන පටි දැක්ක ගම පටි ගලවලා විදලා දාන ධර්මතාවය තමන්ට තේින්න ගන්න එහෙනම් ඕනම දැන් බුද්ධ දේශනාවේ කවුරුවත් දැන් හැම බුදුහාමුදුරුවෝ මේ පාරේ ගිය ගහක් යටගෙන ඉඳලා හම්බ වෙච්ච මිනිස්සෙකුට තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒකිනා දහම අහලා දහම් අවබෝධය තුලින් තමයි සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ. කිසිම කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ භාවනා කරේ නැහැ. කලේ එකම දෙයයි දහම් කරුණු ඇහුවා ඒ අහන කරුණු තමන් තුලින් විමස විමසා විමස විමසා මොකක්ද මේ ධර්මතාවය කියලා මතු කරලා ඒක තමන් තුලින් විමසා බලපුවායි තමයි සෝතාපට්ටි ඵලයට පත් උනේ. ඒකට සිවුරක් දාලා ගිහි ජීවිතයෙන් එතර වෙලා මහාන ජීවිතයකට ආවේ බොහොම අතලොස්සක්. මහුගා පිටස හිටියේ ගිහි ජීවිතවල ගිහි ජීවිතයේ තියෙන මේ ගිනිගේ තුල වෙන කමටහන් තුලින්මයි මේ දහම දැක ගන්න ඉතාමත් පහසුතාව සහ ඒ කියන්නේ ඒක දුක තියෙන කෙනාට තමයි ඒක පහසුවෙන් දකින්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ වටෙන් වටෙන් හරිගස්සන්නේ මුලින් තමන්ගේ හිත හදනවා එන්න ඕනේ විදිහ. ඊට පස්සේ තමයි දහම් කාරණාවලට හිමින් අවතීන්න වෙන්නේ. ඒ වගේම කල්පනා කරන්න අපි හරලා තියෙනවා බුදුහාමුදුරෝ ඒ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරාට බොහොම සුළු පිළිසක් තමයි සසර දුකින් එතර වෙලා නිබ්බාන සුවයෙන් සුවපත් උනේ මේ සසර දුකින් මිදී නිදහස් උනේ කියලා. ඒ අතලොස්සේගේ අපේ අපි දන්න අපි පුංචි කාලේ අහලා තියෙන චරිත ටික ගත්තොත් අපට හොඳට මතකයි හොඳට දන්නවා කටාචාරා කිසා ගෝතමි ඔය බාරද්ද වාජ බමුණා සුනීත සෝපාක රජුමාලා ඔය වගේ චරිත ඔය චරිත ටික කල්පනා කරලා බලන්න කොයි වගේ අයද කියලා. ඒ හැමෝම දුකේ හිමි පෙතටම ඇවිල්ලා පීඩාවට පත් වෙච්චා. දැන් පටාචාරගේ දරුව තුන් දෙනාම නැති වෙලා මහත්යත් නැති වෙලා ඒ එනකොට දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ දරසයායක ගිනිබත් වෙනෝ දැකලා එයා ගෙයි කියලා සම්මත ලෝකයේ තියාගෙන හිටිය හැම දෙයක්ම නැති වෙලා ඉතාම අසරණ බවට පත් වෙච්ච කෙනෙකුට එයා හිටියා දුකේ හිමි පෙතටම ඇවිල්ලා. අන්න ඒ හිණිපෙතටම ආපු කෙනාට දුක එයා දකිනවා. එහෙනම් ඒ වගේ කෙනෙකුට මේ දහම ශ්‍රවණය කරනකොට මේ මිනිස්සේ කෙච්ච අපි දුක විඳින්නේ ඇයි දුකට හේතුව මොකක්ද කියලා කියන පරක්කුවට ඒක දැක ගන්න පහසු වෙනවා ඒ තත්වයට මුහුණ දීපු කෙනාට. එතකොට ඒ තත්වයට මුහුණ දීපු නැති දුක අත්විඳින්නේ නැති අයට මේ දහම හරිම අමාරුයි. कोई तरम दहम दहम की मुनवामहरी लोको प्रश्न पीडावा
හැබැයි කොසල්වලතුමා සෝතාපට්ටි ඵලයටවත් පාත් උනේ නැහැ. ඇයි? එතුමාගේ රජස් හැම සැපම තියෙනවා. දුකක් කියන එකක් නැහැ. දුකක් නැති කෙනෙකුට දුකට හේතුව දකින්න කමටහනක් නැහැ. කමටහනක් නැතිකොට මේ දහම දකින්න හරිම අමාරු. ඒ වගේම තමයි තව කල්පනා කරන්න අපි අහලා තියෙනවා සක්විති රජ කාලෙද. සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වුණාම ඒ කාලේක බුදු කෙනෙක් උපදින්නේ නැහැ කිය. ඒකට හේතුවක් හිතුවදී තමන්ම හිම හිතන්න කවුරුත් කියනවට පිළිගන්න එපා කිසිම දෙයක්. තමන් හිතන්න ඇයි සක්විති රජ කාලේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැත්තේ කිය. ඒ සක්විති රජ කාලේ රජවරු දස රාජ ධර්මයේ රට පාලනය කරනවා. මිනිස්සු අනිත් අයට ඉනිෂියාතුකම් කරන්නේ නැහැ. පන්සලෙන් සාමාන්‍ය සම්මතයේ බොහොම හැමෝටම සැප සම්පත් තියෙන බොහොම පින් පින් කරපු පිරිසක් තමයි ඒ කාලවල ලෝකේ පහළ වෙන්නේ. ඒත් ඒ අය තුල බොහොම පින නිසාවෙන් සැපවත් ජීවිත ගත කරනවා. දුක කියන එකක් ඒගොල්ලන්ට නැති ගන්න. දැන් දුක නැති කෙනෙකුට දුකට හේතුව දකින්න දුක පෙන්වන්න බෑ. පෙන්වන්න කියලා දුන්නත් එයාට ඒක තමන් තුලින් දකින්න තමන්ට කමටහන. අන්න කමට හරක් නැති කෙනාට මේ දහම තේරුම් යන්නේ නැ දකින්න බෑ. එහෙනම් හොඳට කල්පනා කරන්න මෙතන ඉන්න මේ පිරිසේ බොහෝ දෙනා දුකින්ද පීඩාවට පත්වෙච්ච කෙනෙක් නම් මේ දහම අහන්න කලින් හිතේ පුංචි සතුටක් ඇති කරගන්න මම නිවන් දකින්න සුදුසු කෙනෙක් කියලා. ඇයි මට දුක තියෙනවා මට ප්‍රශ්න තියෙනවා මට පීඩාව තියෙනවා මම ගොඩාක් ඉන්නේ ගිනි ගොඩක. අන්නේ ගිනි ගොඩමයි තමන්ට නිවනට පාර කපන්නේ උදව් වෙන්නේ. ප්‍රශ්න වැඩි වෙන තරමටමයි නිවන් මඟ කෙටි වෙන්නේ. ප්‍රශ්න අඩු වෙන තරමටමයි නිවන් මඟ දික් වෙන්නේ. එහෙනම් තමන් සතුට වෙන්න තමන්ට ප්‍රශ්න තියෙනවා නම් එතකොට දැන් ප්‍රශ්න තියෙන එකට විසඳුම විසඳන්නේ කියලා කවදාවත් දහම ඇහුව කියලා ඔය තියෙන ප්‍රශ්න ටිකට විසඳුම හම්බ වෙන්නේ නැහැ. දහම දැකීම තුල ඒ අන්තිමට වෙන දේ තමන්ටම මේ ධර්ම සාකච්ඡාව අවසානයේදී පසක් වේවි. එහෙමනම් සියලු දෙනාම අවිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ වගේම මම තව දෙයක් මතක් කරන්න ඕනි. දැන් අපි හැමෝම පුංචි කාලේ නම් ප්‍රාර්ථනා කරන්නේ දෙව් මිනිස් යක කෙලවර මහා නිවන් නේ හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ. එතකොට අපි හිතනවා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍ය සැපක් විඳින එක තමයි මේ ලෝකේ තියෙන උපරිම සැප කියන්නේ. හැබැයි බුද්ධ දේශනාවේ දේශනා කරේ manussත් පැටිලාභෝ පරම දුර්ලභෝ කියලා. දේවත් පැටිලාභෝ පරම දුර්ලභෝ කියලාවත් බ්‍රහ්මත් පැටිලාභෝ පරම දුර්ලභෝ කියලාවත් නෙමෙයි කියන්නේ manussත් පැටිලාභෝ පරම දුර්ලභෝ කියලා. එහෙනම් කල්පනා කරන්න මේ ලෝකයේ ඉන්න මේ කෝටි ගණන් මේ රටවල් ලොකු ගාණක් තියෙනවා 138ක් විතර මට මතක හැටියට මේ මෙච්චර ලොකු රටවල් ගාණක ඉන්න මිනිස්සු ඔක්කොම මනසක් කැටිලාවයක් ලැබුවාද? තමම විමසන්න මේ හැම දෙයක්ම හැම වෙලේම ප්‍රශ්න කරන්න තමයි. එතකොට තමයි කාර හොඳට එලිත හෙලින්නේ. ඒකම තමයි එකම උපදේශය දෙන්න පුළුවන් නම් දෙන්න පුළුවන් කෙනෙකුට. දැන් මනසක් කැටිලාවෝ පරම දුර්ලභෝ නම් මේ ලෝකයේ ඉන්න සියලු මිනිස්යෝට මනුස්සයන්ගේ කැටිලාවේ නැහැ. කල්පනා කරොත් දැන් බුද්ධ දේශනාවේ අක්කල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා අපි මේ දහම මතුවෙන කාලෙක අපි මිත්‍යා දිට්ඨික දේවගණයක ඉපදිලා හිටියෝ දහම අහන්න බෑ. අපි අඳබළු පිළිලා ඉපදිලා හිටියෝ දහම අහන්න බෑ. සතර අපායක දිලා හිටියෝ දහම අහන්න බෑ. හැබැයි මිනිස්සෙක් කියලා ඉපදිලා හිටියත් අපි ඉපදුනේ මේ දහම බුද්ධ දහම බුදු දහම බුද්ධ ධර්මය පවතින ප්‍රදේශයක නෙවෙයි නම් ඒ දහම අහන්න. එහෙනම් මේ බුදු දහම කනවැකෙන තැනක ඉපදෙලා ඉන්න අපි ලොකෝ විනාක් කරලා තියෙනවා. අක්කණ සූත්‍රයේ කරුණු අටේම පැහැදිලි කරනවා ඔය මිත්‍යා දෘෂ්ටික දේවනිකායක ඊළඟට බ්‍රහ්ම ලෝකයක ඒ වගේ සතර අපායේ ඊට පස්සේ මනුස්ස ලෝකයක ඉපදුනත් හදබළු බිහිලලා ඉපදිනා නම් මනුස්ස ලෝකේ ඉපදුනත් අපි මේ වෙන වෙන ප්‍රදේශයක ඉපදිලා නම් එතකොට අපිට මේ දහම අහන තැනක නෙවෙයි නම් ඉන්නේ. ඒත් අපිට මේ කියන්නේ අපිට manussත් පැටිලාභයක් ලබන්න සුදුසු තැනකට අපි ඇවිල්ලා නැහැ. ඊළඟට කල්පනා කරන්නේ දහමත් තහන අය ඉන්නවනේ. අපි විශ්වාස කරනවා අපි දකිනවා මෙතෙක් අවුරුදු ගාණක් වැසී වැරළී යටපත් වෙලා තීච මේ පිණසු සිරිසත් ධර්මයේ දැන් මතු වෙලා තියෙනවා. දැන් මේ දහම අහන්න අපි හැමෝටම වාසනාව උදා වෙලා තියෙනවා කියන්නේ. එහෙමනම් කල්පනා කරන දහම අහන අපි හැමෝටම ආයෙත් manussත් පැටිලාභේ ලැබුණා කියන්නේ.
මනුස්සත් පටිලාභෝ කියලා කියන්නේ පටි කියලා කියන්නේ මේ සසර දුකට අපි ඇද බැඳ තබන විදිහ දැකලා මේ පටි ගලවලා විඳ දමලා නිදහස් වෙන පාර දැකගත්ත කෙනායි මනුස්සත් පටිලාභයක් ලැබුවා වුනේ ඒ කියන්නේ මේක මේ බැමි හදන මග කන කරන්න පුළුවන් කන සම්පatti කපන්න පුළුවන් මේ බැමි කපන තැන දැකගත්ත කෙනා ඒ අදුම ගානේ සෝතාපට්ටි මාර්ගයටවත් පිසිච්ච ඵලයට හැමිච්ච කෙනෙක් තමයි කන සම්පatti සම්පූර්ණ වුණා වෙන්නේ අන්න එහෙම කෙනාටයි මනුසත්ත්ව කඩිනාවක් ලැබුණා වෙන්නේ එහෙනම් මනුස්සෙක් කියලා ඉපදින අපි හැමෝම මේ ලෝකයේ ඉන්න ලබු මිලියන ගණන් බිලියන ගණන් වෙච්ච මේ මිනිස්සු හැමෝම මනුසත්ත්ව කඩිනාවක් අරපු අය නෙමෙයි දහම ඇහුවත් දහම අහන අපි අය හැමෝගෙම සුළු පිළිසකට තමයි මනුසත්ත්ව කඩිනාවේ කියන එක උරුම වෙන්නේ එහෙමනම් සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න අද දිනේ අපි මේ කතා කරන්න කරන ධර්ම කරුණු කාරණා සියල්ල ඔබ සියලු දෙනාගේ ඒ ඇස විවර වෙලා මේ ලෝක ස්වභාවය විඳ බලන්න තමන්ගේ දහම් ඇස ඇරෙන්න මේ දහම් කරුණු කාරණා උදව් වේවා උපකාර වේවා කියන උතුම් අදිෂ්ඨානය පෙරදරි කරගෙන සියලු දෙනාම දහම් සාකච්ඡාව පටන් ගමු එහෙමනම් අපි කල්පනා කරන්න අපි මේ මෙරි මෙරි ඉපදී ඉපදී යන සංසාර ගමනේ මිනිස්සු වෙලා ඉපදිච්ච අපි හැමෝටම නානාවිද ස්වરૂප තියෙන්නේ මොකක් හින්දාද කියලා අපි කතාවට කියනවා අම්මලා අනේ අපේ ගෙදර දරුවෝ පස් දෙනෙක් ඉන්නවා මේ පස් දෙනා පස් විදිහක්නේ එක්කෙනෙකුට තියෙන ගැටි වුණ නෙමෙයි අනිත් එක්කෙනාට තියෙන අනිත් එක්කෙනා හරිම වෙනස් කියලා ඉතින් ඔය කතා කරන අම්මට තියෙන ගතිගුණත් නෙමෙයි දරුවන්ට තියෙන්නේ තාත්තට තියෙන ගතිගුණත් නෙමෙයි දරුවන්ට තියෙන්නේ අපි ළඟමේ තියෙන ගතිගුණය වෙනස් අපි කියනවා හැටි කියලා එයාගේ හැටිනේ කියන්නේ එයාගේ හැටි එයාගේ ස්වභාවය එයාගේ ගතිය කියන එහෙනම් ස්වභාවය ගතිය හැටිය හැටි කියලා කියන මේ ස්වરૂපය තුල තියෙන ගතිගුණ ගතිහඬ ගති ලක්ෂණ මේ චර්යාරට වෙනස් වෙන්න බලපාන හේතුව මොකක්ද කියන එක තමයි හොඳට කල්පනා කරන්න. ඒකට හේතුව තමයි අපි එකිනෙකා ළඟ තියෙනවා අනවරත සංසාරයේ පුරුදු පුහුණු කරගෙන අපි වඩවාගෙන ආපු ගති පොදිය. ඔය ගති පොදිය තමයි ඒ ගති පොදියට අනුවයි ඔය ගති රුව ගති හඬ ගති ලක්ෂණ චර්යාරට හැසිරීම් කටහඬ උරුම වෙලා එනම් මේ රූප කියලා අපි මේ දකින සියලු රූප වල තියෙන්නේ ලේමස් එකන හර වලින් කොණ්ඩෙයි එක එක පාට වල හැමයි මේ එක එක ශරීර සයිස් එකයි උස මිටි මේ ඔක්කොම කොණ්ඩේ විවිධ පාටයි මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ අර ගති පොදියට අනු. එනම් මේ රූපය කියලා කියන්නේම ගති පොදියක්ම. රූපං කියලා ගන්න මේක ඇතුලේ තියෙන්නේම ගති පොදියක්ම. ඒ ගති පොදියට අදාළව හිමිවෙච්ච ඵලය තමයි මේ රුව. එන මේ රුවට හේතුව ගති. එහෙනම් මේ ගති ටික කොහොමද හදාගත්තේ? ඔන්න ප්‍රශ්නේ දැන් ගති කියන්නේ මොනවද? කොහොමද ගති හදන්නේ කියන තැන ප්‍රශ්නයක් කරගෙන ඒක විමසන්න පටන් ගන්න. දැන් අපි දන්නවා බුද්ධ දේශනාවේ කියනවා මම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මම මේ තුන් ලෝකයේම පනවා වදාරන්නේ බමයක් පමණ වූ මේ ශරීරයටයි කියලා. තුන් ලෝකය කියන්නේ මොකක්ද? දැන් තුන් ලෝකය කිව්වහම තියෙනවා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා. දැන් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ඔය තුනම තමයි අපි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය, මිනිස් ලෝක කියලා ගන්න. එහෙමනම් දැන් මිනිස් ලෝකයයි මිනිස් ලෝක මිනිස් කියන ලෝකයයි සතර අපායයි දිව්‍ය ලෝක 6යි එතන 11 එතන 11ක් කියනවා ඊට පස්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි කියන ඔය 31 තමයි තල 31ක් කියන්නේ තල 31ක් වුණාම අපිට එකපාරට ඔළුවට යන්න පුළුවන් අපි විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා පෘථුවිය අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චුන් ප්ලූටෝ කියන ගහලෝ ඔය ග්‍රහලෝක වල කොතන හරි තියෙන ලෝකයක් ගැන වෙන්නේ නැති ඔය කියන වැද්දේ මේ කිව්වේ භෞතිකව තියෙන මේ පස්කොඩවල් වලින් හැදිච්ච මේ ලෝකවල තියෙන ලෝකයක් නෙමෙයි ලෝක කිව්වේ අඳුර මේ අඳුර කියන ලෝක ස්වභාවය තමයි තල කියලා කිව්වේ තල 31ක් කියන්නේ ගති 31ක් එනම් මේ බඹයක් පමණ වූ ශරීරයේමයි ඔය තල 31ම තියෙන්නේ ගති 31ම තියෙන්නේ
එතකොට බුදු දේශනාවේ මම මේ තුන් ලෝකේම පණවන්නේ බංගයක් වූ ශරීරයකයි කිව්වනම් මේ ලෝකය දකින්න පුළුවන් වෙන්නේ අපට අපේ මේ කායේ කාය තුලින් මේ ලේමසනහර විදිහට ශරීරයෙන් නෙමේ මේත් ශරීරය කියන්නේ මරුණහම අපි බිමට පස්වලට දාලා වළලන එක නේ ශරීරේ මේ ශරීරේ ක්‍රියා කරනවානේ ඒ ක්‍රියාකාරීත්වය තුල ආයතනික රටාවට තමයි ලෝක කියලා කිව්වේ ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන හය හරහා මේ ලෝකය අපි විඳිනවා ලෝකය අම්බ කරනවා ලෝ අම්බ කරනවා මේ ලෝකය අම්බ කර කර ලෝක කියන ස්වභාවය අපි පවත්වන්න තමයි මේ අපේ ගති ටික වරින් වර මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතින. එහෙමනම් මේ ගති 31ක් තල 31ක් තමන් තුළ ක්‍රියාත්මක වෙන බව තමන්ට හොඳට දකින්න පුළුවන්. බලන්න සමහර වෙලාවට අපි හරියට කේන්ති ඉන්නා ළමයෙකුට බැනගෙන යනවා. ඒ වෙලාවට දැන් අපි බැනලා ටිකක් වෙලා ගියාට පස්සේ දරුවා කියනවා අම්මා මට එදා බැන්නේ හරියට කොටියක් වගේ අම්මේ ණයක් වගේ දහලිදිම බිම බැන්නා කියලා. දැන් දරුවා අර ණය කොටිය කියන ගතිය දැක්ක මේ මිනිස්සෙක් ඇච්ච අපි තුනේ. අපේ තියෙන්නේ ලේමසනහර වලින් හැදිච්ච මනුස්ස රුවක් වුණාට අපේ එක වෙලාවකදී මතු වුණා කොටියගේ තුල තියෙන ගතිය නයාගේ තුල තියෙන ගතිය එහෙනම් අන්න තිරිසංගති මතු දැන් ඔය ගති කුහේ තියෙන කොහොම වෙනවද කියන තමයි හිතන්න මොනේ බොහොම පුංචි තැන් වලින් පටන් ගන්න අර මුලින් පාදම ඔළුවට වැටුණා මෙතන අකෙලවලට යන එක ලොකු වැඩක් නෙමෙයි පාදමයි වලට හුදෙට ඔළුවට දාගන්න එතකොට කල්පනා කරන්න මේ ගති කොහෙන්ද ආවේ මට එක පාට කේන්ති ගිහිල්ලා පොඩක් අපි ඒ වෙලාවට තරහ ගිය එක ගරුවෙක් හරි රිපෝට් කරගෙන හරි තීලලා අම්මට අහන්න දුන්නොත් හිතා ගන්න බෑ මමද මෙච්චර බැලලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ තරම් ආවේගශීලීව වචන පාවිච්චි කළා අපි හැසිරෙනවා. එහෙමනම් අපි ළඟ තිරිසංගති මතු වෙනවා. ඒ වගේම තමයි අපි සමහර වෙලාවෙ බොහොම ඉන්න අතරේ දැන් අපි කියන්නේ ওই සමහර කතාවට කියනවනේ අනේ මිනිස්සුන්ට නම් කවදා චුට්ටක් වත්ම කේන්තියන්නේ මොන වැඩේ කරත් කේන්තියන්නේ මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක් කියනවා. ඇයි මිනිස්සෙක් දෙවියෙක් කියලා කිව්වේ? දෙවි කියලා කිව්වේ දේශයෙන් වෙන් වෙච්ච. දෙවි කියලා කිව්වේ දේශයෙන් වෙන් වෙච්ච ගති ස්වභාවයක් තියෙනනේ. ඒ ගතියට තමයි දෙවි කිව්වේ. ඒ ගතිය තියෙන කට්ටිය දේවතලවල ඉපදෙනවා. ඒ දේව තලයේ ඉන්නේ පිළිසෙකේ තියෙන දේශයෙන් වෙන් වෙච්ච ගති. ඒකයි දෙවි කියන්නේ. එහෙනම් ඒ ගතිය මේ මනුස්ස වෙච්ච අපි තුනක් තියෙනවා. දැන් මන උස්ස වෙච්ච කෙනාටයි ඔය තල 31ම Taman තුන තියෙනවා කියලා දකින්න පුළුවන්. දැන් පූසිකුට බල්ලෙකුට ඔය තල 31ක් දකින්න බෑ. මන උස්ස නෑනේ. මන උස්ස වෙන්නේ ඒකද කිව්වේ මනුස්සේ වෙන්නම ඕනේ නිබ්බානේ නිවන් මඟ අවබෝධ කරගන්න. දෙවියෙක් වුණා කියලා කවදාවත් පණහන්න බෑ. දෙවියෙක් වුණත් මනුස්සා වේසුන් වෙන්න ඕන. දෙවියෙකුටත් අපි සමන්තා චක්කවාලේසුන් කියලා දේවාරාධනයක් කරද්දී මේ සම්මද්දෘෂ්ටික දෙවියන්ට විතරයි පණහන්නත් පුළුවන්. සම්මද්දෘෂ්ටික දෙවි කෙනෙක් වුණත් මනුස්සා වේසුන් වෙලා දිවක දැන් ඒ දෙවියා කැඳිව කන මිනිස් කණක් කරගෙන. දිව ඥාණය මිනිස් ඥාණයක් කරගෙන තමයි ධර්මය අහන්නේ. එනනම් මන උස්ස වෙච්ච මනස මනින්න පුළුවන් කෙනාටයි මේ තමන් තුළ ක්‍රියාත්මක වෙන තල 31 දක ගන්න පුළුවන් වෙන්නේ. තල 31 කියන්නේ ගති 31. එතකොට ඔය වගේ දෙවි කියන ගතිත් අපි ළඟ තියෙනවා. තිරිසන් ගතිත් තියෙනවා. බ්‍රහ්ම ගතිත් තියෙනවා. දැන් බෝධියක් ළඟට පන්සලක් ළඟට ගියහම කොහේදෝ තියෙන සසර කුරුද්දක් මතුවෙලා ටිකක් වෙලා වාඩි වෙලා හිත පාවි දන්නු භාවනාවක් උගන්වන්න ඕනේ කවුරුවත් හිත පාවි ඉන්න හරිය කැමති. ඒකේ මහරී සුවයක් තියෙනවා. හිතට සිතිවිලි එන්නේ නැතුව හිත නිදහස්ව තියන් ඉන්න තැන තියෙන සුවය අපි අනවරත සංසාරේ අනන්තවත් අත්දැකලා තියෙනවා. ඒ ගතිය අපි ළඟ තියෙන නිසා ඒ ගතිය බෝධියක් ළඟට ගිහම පන්සලක් ළඟට ගිහම ක්‍රියාත්මක වෙනවා. ඒ ගතිය ක්‍රියාත්මක වුණාම තමයි අපි අර භක්ම කියන ගතිය ස්වභාවය මතුවේ. එහෙනම් කල්පනා කරන ගති කියන තල 31 ගති 31 මේ අපි තුන තියෙන එක අපි තුන මතුවෙන එක තුන් ලෝකෙම බලන්න පුළුවන් අපිටම අපි ළඟ තියෙන ගති වලින්. එහෙමනම් ඒකයි කියන්නේ බඹයක් පමණ වූ ශරීරයටයි මම මේ තුන් ලෝකෙම කනවන්නේ කිය. එහෙනම් මේ නිවන් දකින්න මෙතනින් එහා මේ
අපේ කායේ කාය තුලින් මෙපිට ලෝකයක් තුල නිවනක් නැහැ. කායේ කාය තුල තියෙන ක්‍රියාවලිය දැක ගැනීමෙන් ඒකේ නිවීම දැක ගැනීමෙන්මයි නිබ්බාන සුවය තමන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. එතනින් මෙපිට වෙන කිසිම ලෝකයක නිවන කියන නිබ්බාන කියන තැනක් නැහැ. එතන අපි අර භෞතිකවයි සම්මතව පණවාගත් තැනත් එක දින කඩලැවිලක් තින්න නිසා මම මේක හැදිරි කිරීම කළේ. එතකොට දැන් ඊළඟට හිතන්න අපි පෙර සසරේ පුරුදු කරගෙන ආපු ගති හතර දැන් ඒ ගති වලට ගති හදාගන්න පණ දෙන පුරුදු හතරක් තියෙනවා. ඔය පුරුදු හතර තමයි දිට්ඨ සුත මුත විඤ්ඤත කියන්නේ. දිට්ඨ කියලා කියන්නේ අපි දැකලා පුරුදුයි, සුත අහලා පුරුදුයි, මුත විඳලා පුරුදුයි, විඤ්ඤත කල්පනා කරලා බලලා සිතලා මතක් කරලා ඒ වගේ පුරුදුයි කියනවා. දිට්ඨ සුත මුත විඤ්ඤත කියන චතුස්ස වහාරේසු කියන පුරුදු හතර හරහා තමයි මේ සියලු ගති ටික අපි හදාගෙන ඇවිත් තියෙන්නේ. එහෙනම් ඒකයි අපිට එක පාටම මිනිස්සු ගොඩාක් හතර එක පාට එක්කෙනෙක් දැක්ක ගම මට ඔයාව කොහේදී හරි දැකලා පුරුදු කියලා පුරුද්දක් කියනවා. ඒ පුරුද්ද එනවත් එක්කම දැන් එයාගේ කතාවේ ගුරුව එයාත් එක්ක වචනවල දෙකක් කතා කරාම ඒ හැසිරීම රටාවේ මහා ලොකු මේ පුරුවක් දැනෙනවා. ඒ හඬ අහලා පුරුදුයි, එයාගේ රූපය දැකලා පුරුදුයි, ඒ මොකක් හරි එයා ඇසුරින් එන ඒ විඳලා පුරුදුයි කියන හැඟීමක් එනවා. ඒ හැඟීම කොහෙන්ද ආවේ? එහෙනම් පෙරත් ඔය රූපය කියලා මේ බාහිරෙන් දකින්නේ ගති පොදියක්නේ. ඔය දකින්න ගති ටික දරාගෙන හිටපු කොයිම හෝ සත්ව රූපයක් අපිට පෙර සසරේ ඒ ආකාරයෙන්ම හඳ වෙලා තියෙනවා. ඒ ගතියකින් හරහා තමයි මට මෙයාව දැකලා පුරුදුයි කියලා මතක් වෙන්නේ. දැකලා පුරුදුයි, විඳලා පුරුදුයි, අහලා පුරුදුයි කියන පුරුදු හතරක් තියෙනවා. ඔය පුරුදු හතර හරහා තමයි අපි මේ සසරේ ගති හද හදා යන්නේ. එහෙමනම් බුද්ධ දේශනාවේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තුලින් පෙන්නුවේ ඔය ගති හදන ක්‍රියාවලිය. ඒක අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය සංපස්ස, සංපස්ස පත්‍ය සංවේදනා, සංවේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන භව කියන බවපච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා දැන් උතර තියෙනවා. ඒෝ මිත්‍යස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති කියන මේ ක්‍රියාවලිය. ඇතර මට වචන නෙමෙයි කියන්න ඕනේ මේ ක්‍රියාවලිය තුලින් පෙන්වුම් කරේ මේ ගති කියන එක අපි හදාගන්න විදිය, ගතියක් නිර්මාණය කරගන්න විදිය. දැන් එතෙන්දී වචනින් වචන පැහැදිලි කරනවා අවිද්‍යා පත්‍ය සංඛාර. දැන් අවිද්‍යාව කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන විද්‍යාව කියලා කියන්නේ මේ පවතින ස්වභාවිකත්වය. විද්‍යාව අතහැරිච්ච තැන තමයි අවිද්‍යාව කියලා කියන්නේ. විද්‍යාව අතහැරිලා කියලා කියන්නේ ලෝකයේ තියෙන මේ ලෝක ස්වභාවයේ ඇත්ත ඇතිසැරියට දකින්න බැරි කම. කෙලින් සරලව කියනවා නම් අපේ තියෙන මෝඩකම, නොදැනුවත්කම මුලාව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් අවිද්‍යාව නිසා වෙන්න අර පෙර සසරේ පුරුදු පුහුණු කරගෙන ආපු ගති පොදියේ තල්ලුවක් දෙනවා හැම වෙලේම සංඛාරයක් පවත්වන්න. සංඛාර කියලා කියන්නේ මේ සංූපදවන ක්‍රියාවක් කරන්න තුඩු දෙන අරමුණු නිරන්තරයෙන්ම අපේ හිතට ගලාගෙන එනවා. සංඛාර නිරන්තරයෙන්ම ගලාගෙන එනවා. සිතේ ස්වභාවය තමයි ආරම්මණ විචාරණ ලක්ෂණ චිත්ත. චිත්තේ ස්වභාවය, චිත්තේ ලක්ෂණය, ඒ කියන්නේ චිත්තයේ සිතක තියෙන ස්වභාවය තමයි හිත හැම වෙලේම හිතට ආරමුණු වෙන. ඒ ආරමුණ කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපට අවිද්‍යා සංඛාර, සංඛාර නොවන මානසිකාර, එහෙම නැත්නම් කුසල මූල සංඛාර කියන. දැන් ওই අවිද්‍යා සංඛාර කියන එක අඳුරගන්න බැහැ සංකීර්ණ ස්වභාවය දැකගත්තේ නැති කෙනෙක්. අපිට හිතා ගන්න බැන්නේ හිතට එනේම මොනවද කියලා. මොකද සංගති කියන ස්වභාවය අඳුරගත්ත දැකගත්ත කෙනාටයි අඳුම ගන්න ඔය තුනේ වෙනස හරි තේරෙන්නේ. එතකොට කල්පනා කරන්න දැන් අවිද්‍යාව නිසා නොදිනුවත්කම නිසා සංඛාරයක් කරන්න අවිද්‍යාපච්චය සංඛාර.
අවිද්‍යාව මුල් වෙලා නොදැනුවත්කම මුල් වෙලා ලෝක ස්වභාවය දැකගන්න බැරිකම මුල් වෙලාම අවිද්‍යාව නිසාම හැම වෙලෙම අපිට සංකාරයක් කරන්න හිත පෙළඹෙනවා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන සංකාර කරන්න අරමුණක් කෙනකොට ඒ අරමුණ බලාපොරොත්තුවක් හැටියට හිතේ පෙළපදියම් වෙනවා පෙළපදියම් වෙච්ච ගම අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මම ඔබ පැහැදිලි කරන්න උදාහරණෙකි අපි හැමෝටම මෙහෙම ගමුකෝ දැන් ලෝකයේ කාන්තාවකට පිළිමියෙකුත් පිළිමියෙකුට කාන්තාවක් කියන එක තමයි යන් ලෝකයේ රිය රූපං සාත රූපං වෙන්නේ මේ ලෝකේ කොයි තරම් රූප තිබුණත් කාන්තාවකට පිළිමියෙකුත් පිළිමියෙකුට කාන්තාවකුත් තරම් මනස්කාන්ත රූපයක් ලෝකේ හේවත් ඒ තරම් ලොකු ඇද ගැනීමක් තියෙනවා ඒ පාර්ශවයන් දෙකට එහෙමනම් ඔය පිළිපුද්ගලයෙකුට කාන්තාවක් කියන රූපයක් දැක්ක ගමන් ඒකට ඇදීමක් එන්නත් කාන්තාවකට පිළිමියෙක් ඇදීමක් එන්නත් හේතු මොකක්ද එතකොට එතනක් තියෙන්නේ මේ සසරේ අපි පුරුදු කරගෙන ආපු ගති. හැබැයි එහෙමයි කියලා මේ බෝඩියක් වමන පිළිමි ඔක්කොම දැක්කත් අපිට හැමෝටම ඇදීමේ යමක් නැහැ. නේ? උතනත් බලන්න අපි මේ බෝඩියක් විතර ඉන්න මේ මහත්තුරු අතරේ එක මහත්යෙක්ගේ ස්වාමි පුරුෂයා කරගන්නේ. එක මහත්යෙක් එක්කනේ ওই කඩරැවිල්ල මේ සසර ගන්න දෙනව හදාගන්නේ. එහෙනම් බලන්න ඇයි එක්කෙනෙකුටම හිත ගියේ කියලා. ඇයි එයාටම හිතුවේ? ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පෙර සසරේ ඒ කුරුව, ඒ හඬ, ඒ හැසිරීම, ඒ කතා බහ කියන එක පෙර සසරේ අපට අහලා දැකලා පුරුද්දක් තියෙනවා. දිට්ඨ සුත මුත විඤ්ඤත කියන පුරුද්දක් තියෙනවා ඒ රුවට, ඒ ගතියට, ඒ හඬට, ඒ කැකේ හැසිරීමට. ඒ වගේ කෙනෙක් දැක්ක ගම අර සසර පුරුද්ද සසර ගතිය මහා වේගයෙන් බලවත්ව නැගී සිටිනවා ඒ ගතිය තමයි ආසව ආසව කියලා කියන්නේ ගතිවලටම ඒ ආසව පොදිය නිසා ගති පොදිය නිසා තරණයක් දෙනවා එහෙමරුවක් දැක්ක ගමම තක්ගාලා චක්කුංච පටිච්ච රූපේච වෙන්නේ ඇහැට මේ රූපේ දකින්නකොටම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං කියන තැනට යනකොට අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඤ්ඤාණ කියන තැනටත් එනවා. ඔය දෙකම අවිද්‍යා මූල පරිසම්පාදයේ ගැනම විස්තර කිරීමක් වෙන්නේ. එතකොට අපි ප්‍රායෝගිකව ගත්තොත් අපි තුල වෙන්නේ මොකක්ද? අපි රූපයක් දකිනවා. ඒ රූපේ නේම සිරිනහලවලින් හදපු එකක්. හැබැයි මේ රූපේ දැක්කොත් දැන් ඔරලොව සුවඳ දකින්න ෆෝන් එකක් දකින්න පැදුරක් දකින්න මේ හැම එකක්ම රූප. හැබැයි ඒ රූප වලට එකපාරට අපිට දකින්න එක හරහා අපේ හිතේ චක්කුම් වෙලා රූපම් වෙලා ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. දකින්න හැම එකක්ම අර මෙහෙම අවිද්‍යාපත්‍ය සංකාර කිර ක්‍රියාවලිය හරහා ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ඉන්න අපි කොච්චර රූප දකිනාද බලන්න වටේ එක රූපයක්වත් හරහා ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. සංචේතන පවත්ත පවත්ත හිත රෝද වෙමින් යන්නේ නැහැ. එහෙම රෝද වෙන්නේ එහෙමත් රූපයකට. එහෙමත් රූපයකට කියලා මම කිව්වේ අපේ ගතියට ගතියෙන්මයි තව ගතියකට පටිච්ච වෙන්නේ. දැන් රූපයක් කියලා කියන්නේ ගති පොඩියක්. ඒ රූප දැක්ක ගම අර පෙර ගති දෙක ලොකු තල්ලුවක් දෙන්න තමන් කැමති විදිහේ රුවක්. තමන් කැමති විදිහේ රුවක් කියන එක ලොකු තල්ලුවක් කියනවා. ඒ තල්ලුව ආපු ගම අර පෙර ගති හරහා අපේ අවිද්‍යාව බැහැලානේ තියෙන මේ වෙලදේ මොකක්ද කියලා හොයාගන්න බැහැ. අවිද්‍යාව නිසාවේ පෙර ගති වලින් දෙන තල්ලුව හරහා අර රූපේ දැක්ක ගමන් එකපාරට හිත දෙනවා ආ මේ මෙයා නම් ලස්සන ලස්සනයි කියලා තැනට එකපාරට තීරණයක් ආවේ කොහොමද අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ තින්නං සංගති පස්සෝ සම්පස්ස ජාවේදන තින්නං සංගති තින්නම් කිව්වෙ තුන සංගති පෙර හදන්නාපු ගති තියෙනවනේ ගති ගොඩාක් තියෙනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් රාග ගති දේශ ගති මොහ ගති කියලා ප්‍රධාන තුනකට බෙදන්න පුළුවන් එන්නේ තින්නම් ගතිත් එක්ක අර පෙර ගතිත් එක්ක ස්පර්ශ වෙලා නාම රූප හරහා දැන් නාම කියලා කිව්වේ මගේ දැන් මේ දකින්න කෙනාගේ හරහා ඒ රූපය හරහා එයාලද තින ගතිත් එක්ක මගේ ගතිත් ගැළපෙලා ඒ රූපය මම අපි අර රීඩ් කරනවා කියන්නේ ඒ රූපේ කියන තැනකට යනවා. ඒ රූපේ අඳුර ගන්නවා. ඒ රූපේ හරහා අපිට
නාම කෑවලින් එනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ අර කම්පියුටර් සිස්ටම් එකකට අපි මොකක් හරි දුන්නාම මේ මොකක්ද කියලා ටග්ගා දාතත් එක්ක පරීක්ෂා කරන්න බලලා අඳුරගන්නවානේ අන්න ඒ වගේ අර මේ රූපය හරහා ආමේ ගැහණු රූපය ඔන්න සංඥාවෙන් අඳුරගත්තා ගැහණු පිළිමේ අඳුරගන්න කවුද කියලා දුන්නේ අපේ මේ පුරුද්ද සසරෙන් අපි ඉගෙනගත්ත පුංචි කාලේ නම් මේ වගේ කෙනෙක් ගැහණු කෙනෙක් මේ වගේ කෙනෙක් පිළිමේ කෙනෙක් කියලා ඒ සංඥාව තියෙනවා ඊළඟ එහෙනම් එහෙනම් වේදනා සංඥාව හරහා චේතනාව ක්‍රියාත්මක වුණා මේ රූපේ ගැහණු රූපයක් සංඥා චේතනා ඒක අර පෙර සම්පත් කරගෙන ඉන්න ඩක්ක ගබඩා විස්පර්ශ වෙලා තීරණයක් ආවා මේ ගැහණු රූපයක් කියලා ඒක හරහා එනවා මේ අපි දැක්ක රූපය විරූපී කැමනවා හරිව පිච්චිලා ඒ වගේ තියෙන එකක් නම් අපිට එනවා මේ දුක වේදනා ඕන කෙනෙකුට පියමනාප සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපිට බලන්න කතා බහ කරන්න පුළුවන් වගේ ඒ වගේ ස්වභාවයක් නම් ප්‍රියත් නැති අප්‍රියත් නැති වේදනා සාමාන්‍ය සම්මතයේ තියන අයට වඩා ටිකක් වෙනස් මොහොතක තමන් ගතියත් එක්කයි තීරණය වෙන්නේ මොකද එකම රූපයට පස් දෙනේ තෙන්නේ වේදනාවල් පහ මේක දාට වේදනාව නෙවෙයි මෙයාට එන්නේ මොකද යාගේ ගති වලට සාපේක්ෂව යාගේ සංඥා වලට සාපේක්ෂව මේ වේදනාව තිබුණා මට ප්‍රිය වේදනාවක් ආවට ඒ රූපේට තව කෙනෙකුට අප්‍රිය වේදනාවක් එන්නේ මේ මම කියනවා ඒ කාන්තාව ලස්සනයි කියන ලස්සනයි කියලා තිනනේ කරේ කොහොමද එයාගේ කුණ්ඩේ එයාගේ හැසිරීම එයා කතා කරන විදිහ මගේ ගතිත් එක්ක හොඳට ගැලපුණා ගතියට ගතිය පැටිච්ච වුණා ඒ ගතියේ අර නාම රූප හරහා වූ වේදනාව තින්න සංගති පස්සෝ වෙනකොට අර ගතිත් එක්ක සම්බන්ධ වෙච්ච ගම මෙයා ලස්සනයි කියලා ඔන්න තීරණයට එනවා තව කෙනෙක් කියන මොන පිස්සුද මට නම් ලස්සන නෑ එහෙමද කියන්නේ දැන් අසලවන්නේ කතා කරද්දී අපි කියන මෙහෙම කියන පිස්සුද කියලා තාම ඇත්තටම පිස්සු තමයි ඉතින් සබ්බේ පුතජනා උම්මත්තක මේ වෙන දේ මොකක්ද කියලා අපිට දකින්න බෑනේ එයත් කියන ඔයාට ලස්සන නෑ කියලා මෙයා කියන ලස්සන නෑ කියලා අනේ කියලා මට පිස්සුයි කියන දෙන්නටම පිස්සු ඒ දෙන්නටම පිස්සු කියන වචනේ පාවිච්චි කරේ අපි අර අවිද්‍යාව කියන තැන ඇත්තටම මේ මෙතන වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක නොතේරුම් කම නිසා එක්කෙනෙක් ලස්සනයි කියන එක්කෙනෙක් කැතයි කියන ඇත්ත දැක්කොත් ලස්සනකුත් නෑ කැතකුත් නෑ දෙන්නටම දකින්න බැරි කම නිසා අපි කියන නෑ මට ලස්සන නෑ ඒ කියන නෑ කැතයි කියන එහෙනම් එකම රූපේට ලස්සන කැත කියන ඒ වේදනාව සුව වේදනාව දුක වේදනාව ඒ අර අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප හරහා වූ වේදනාව අර හිතට ආපු බලාපොරොත්තුවත් එක්ක දැන් උඩුදුවන්න පටන් ගන්නවා උඩුදුවනවා කියන්නේ ඔන්න හිතින් වැඩ කරනවා ඕද වෙවි ඕද වෙවි යන සංචේතන පවත්තලා පෙර දැක ගුරුපත් එක්ක මීට පෙර දැක ගැහැණු ළමයි එක්ක ඉස්කෝලේ හිටපු ගැහැණු ළමයි එක්ක පන්තිය දැක ගැහැණු ළමයි ඔක්කොමත් එක්ක රූප පෙළම රූප ස්කන්ධය රූප පෙළම සංසන්දනය කරන ඒ රූපයි මේ රූපයි මැනලා කතාව රඟපානයක් නැහැ ඔක්කොම ඩිගමෙන්න තීන්දුවකට එනවා සම්තිරණ වෙලා සම්පටිච්චන වෙන තැනට එන්නේ සංචේතන පවත්තර සම්පටිච්චන සම්තිරණයක් දෙන තැනට එන්නේ ඒ සම්තිරණයක් දෙන තැනට එනකොට අතන නාම රූප හරහා සලායතන දැන් ඇහෙනුයි දැක්කේ දැන් මේ ඇහෙන් දැක්ක රූපය ආයතන හයටම ඇස කන නාසය කතා කරන හඬ ඇහෙනවා කනට එයාගේ හැසිරීම දකින්නවා ඇහැට දැන් මේ වගේ රූපයක් එක් කරන දැන් අපි දෙක් කරන සසර ඉස්සරහට කරන ගනුදෙනුවක් ගැන මතක් කරනවා ඒ වගේ ඇස කන නාසය දිවකය මන කියන හයම ක්‍රියාත්මක වෙනවා අර සිතුවිල්ල හරහා ඔන්න සලායතන ක්‍රියාවලිය ඕකට පණ දුන්නේ අවිද්‍යාව පච්චය අවිද්‍යාව මුල් වෙනා තා අවිද්‍යාව පච්චය සංඛාර සංඛාර පත්‍ය විඥානකින් අවිද්‍යාවෙන් මේ ඔක්කොටම තල්ලුවෙන් අවිද්‍යාවට බඳුනේ ගති පොඩි පෙර ගති ආසය පොඩි කෙන් තල්ලුවාම්ද අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන සලායතන සම්පස්ස සම්පස්ස කියන්නේ අර ගති තීනයි හදන් ආපු ඒවත් එක්ක ස්පර්ශනලා සම්පස්ස පත්‍ය සංවේදනා වෙනකොට සංවේදනා කියන්නේ අර මුලින් ආපු වේදනාව නෙමෙයි එතන තියෙන්නේ සාමිස වේදනාව උතුරායන ප්‍රීතියක් අර පිනව පිනවයනට අන්න එතන තියෙන වේදනාව අර මුලින් ආපු වේදනාව නෙමෙයි ඒ වේදනාව රෝද වෙලා උඩුදවලාපු විකන ටිකක් වැඩි වෙච්ච වේගයක් එක්ක ආපු වේදනාව එතන අපි කියනවා වේගයක් වේදනාවක් ආවේගයක් කියන තැනට දැන් ඒවිල්ලා අර
रूपये दिखाई करंट गैहेमें विनसुना गैस मैस मैं रक्तवा संपर्स वेदनापचने रूपये मटक दिया उपादान उपादान आदान दान आदान उपादान उपादान पचयान स्वभाव अभी प्रिय वेदना सुख वेदनावाग भाव लोभ भाव आशा भाव එතකොට බව හදපු ගමන් බව පච්චයා ජාති ඔය බව කියන තැනදී උපදින්නේ ගතිය මොන ගතියටද ඔය පණ දුන්නේ පෙර සසරේ ගෙහනු ළමයි දිහා බලලා අපි හදාගත්ත අර ගතිය ත ආයේ පණ දුන්නා එහෙනම් අර හදාගෙන ආපු ගති පොදියට හදාගෙන ආපු ආසය පොදියට තවත් ගතියක් හදලා දාගත්තා කර්ම බීජයක් उत्पत्ति बीज कर्म बीज विज्ञान बीज नाम आशय गति 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 सामानिका शक्ति उपायास संभवंती महाट हित मरणम्भि दुख शोक परदेव दुख दोमन उपायासा दुख अपिहे संपयोगो दुख पिहे विपयोगो दुख यं पिंचान लभति संकीर्तेन पंच उपादान स्कंदा दुख एन जाति दुख अरे इपदुने जातीय मुखद जातीय लोको सुव वेदना वक्यतिल तमंट महालोको पिंपी मक्का एक नती वेलायन कोट दें पिय का किकने आवे एक विनस्सला विपरिणाम पत्ला विनस्सलायनकोट तमं हदन मार रूपे तमंट लगभ आस्वाद सुवय ए तृप्ति ए पिनवीम तियागा दुख वेदना
අර ප්‍රිය වේදනාව තියාගන්න හැදුවා ධර්මතාවයෙන් ස්වභාවිකව වෙන්නේ ඒක විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා යනවා ඒ වෙනස් වෙලා යනකොට අපි ආයේ ඒක පුළුවන්තරම් කල් අපි ළඟ තියාගන්න හදුවා තියාගන්න උත්සාහ කරනවා ඒ වගේම මේ කල්පනා කරන්න මේ දැන් හිතන්න අලෝකය අලෝක අධේශ අමෝහ කියලා කියන්නේ දැන් අපි හිතනවානේ ලෝභය අලෝභය අධේශ අමෝහ කියන එක නම් නිවනට ප්‍රශ්නයක් නේ බාධාවක් වෙන දති ටිකක් නෙමෙයි එතනින් වෙන්නේ හොඳක් කියලා පිනක් කියන්නේ හොඳක් කියලා හැබැයි හොඳට කල්පනා කරන්න මේ උදාහරණෙ ගමුකෝ ඔන්න අපි පාරේ යනවා පාරේ යනකොට පාරේ එක පැත්තක ඉන්නවා මේ අසරණ මිනිස්සු ඒ මිනිස්යාගේ ඇඟේ තුවාල දාලා හොඳටම මේ දුක්ඛිත විදිහට ඉන්නවා දැන් එයාව දැක්ක ගමන් එකපාරට තමන්ට හිතෙනවා අයියෝ මේ මොන දුකක්ද කියලා අයියෝ මේ මොන දුකක්ද කියන එක වචනේ ආවි කොහොමද තමන් විඳින සැපට සාපේක්ෂව මීමක් දාලා මම සැප විඳින්නේ මෙහා දුක් විඳින්නේ කියලා මම තීරණය කරා අර අනේ මේ මොන දුකක්ද කියලා ඔන්න දුක වේදනාවක් ආවා ඔය දුක් වේදනාව එන්නේ නා විද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය නාම රූප කියන ක්‍රියාවලිය මොන වෙලාවම තමයි එතන බලන්න නාම රූප කියන කෑල්ලෙදි ඒ නාම රූප කියන එක හරහා මේ අර ඒ මනුස්සයා දුක්පත් මිනිස්සෙක් අසරණ කෙනෙක් පේමන්ට් එකේ වාඩිගෙන කමින් හරි කීයක් හරි ඉල්ලන කෙනෙක් අපි සංඥාවල අඳුරගත්තා එයාගේ ඇඟේ තුවාල තියෙනවා එයා දුකක් විඳිනවා කියන එක නාම රූප හරහා අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය නාම රූප කියන එක හරහා දුක වේදනාවක් ආවා. හරිද? ඔය දුක වේදනාව ආපු ගමගේ දුක වේදනාව අපේ ඇඟේ උඩුදුවල ඕක රෝද වෙලා අපේ අපිට හිතට එනවා කම්පාව. කම්පනය. මොකද්ද කම්පාව? අනුකම්පාව. අනු කියන්නේ වර්තමාන මොහොතේ කම්පාවක් ආවා. කම්පාව ආපුවම බලන්න හිතේ හැටි ඉත හරි කලබල ගතිය. නිකන් හිත අර නැත්තලා පිච්චිලා යනවා. අයියෝ මේ මොන දුකක්ද? කම්පාවක් ආවා. ඒ කම්පාව ආපුවම බලන්න අනුකම්පාවෙත් තියෙන්නේ අත්වෙන පිච්චෙන මත්වෙන ස්වභාවය. එහෙනම් එතනත් එතනත් ඒ අපිට තරහක් ඇවිල්ලා නෙමෙයි ඒ ගතිය ආවේ. හැබැයි අලෝභය, අදේශය, අමෝහය ක්‍රියාත්මක වෙලා ආවේ අනුකම්පාව. එතනක් තියෙන්නේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාදයේ හරහාම ඇතිවෙන ගති ස්වභාවයක්ම තමයි. පෙර සසරේ ඔය වගේ අසරණ මිනිස්සු දැක්කහම ඒ අය කෙරෙහි අපට අනුකම්පාව ඇති වෙලා තියෙනවා. ඒ ඇති කරගෙන අපි පෙර සසරේ කම්පා වෙලා ඇති තරම් කම්පා වෙලා හදාගත්ත ගතියක් තියෙනවා. පෙර අය පෙර අසරණ මිනිස්සු දැක්කහම කම්පාවටපත් වෙලා හදාගත්ත ගතියක් තියෙනවා. ඒ ගතියට මයි ආපහු පණ දුන්නේ. තේරුණාද? ඒ ගතියට මයි අපි පණ දීලා ආපහු ක්‍රියාත්මක වෙනවා අනුකම්පාවක් හරහා අර ගතිය මතුවේ. ඒකත් අවිද්‍යාපච්චය සංකාර විඥානාම රූප හරහා ඇවිල්ලා භවපච්චය භව ගති ස්වභාවයකට ආපු ගම අනේ මේ මෙයාට දැන් මේකේ ආපු දුක වේදනාව සාමිස දුක වුණා. දුක වෙලා ඒකෙදි අනුකම්පා භවක් හැදුවා. හැදිච්ච ගම ඒක ටිකක් වෙලා පැවතිලා යනකොට ඒ අතරේ තව එකක් මතුවෙනවා මේ මිනිහයාට කිරියක් හරි දෙන්න ඕන. බත් මුලක්වත් දීලා යන්න ඕනේ කැම ටිකක්වත් කන්න. ඔන්න අලෝභය ආදේශය අමෝහය ක්‍රියාත්මක කරලා දයාව කියන තව ගතියක් මතුවෙනවා. අනුකම්පාව පිහිට වෙන අසරණයෙකුට පිහිට වීම කියන කරුණාව කියන්නේ ඉතින්දී අර පිහිට වීම කියන ගතියක් මතුවෙනවා. එන එතන අලෝභය ආදේශය මොහේ මුල් වෙලා එක ගතියක් මතු වෙලා ජාති ජරා වෙලා නැති වීගෙන යනකොටම ඒ ගතියන් ආපු පීඩාව සමදේකටපත් කරන්නේ ඒ පීඩාව නැති කරන්න හේතුඵල වෙනවා දැන් හේතුව තමයි අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන අමුරුපහරවයි ගමන් කරන බව කියන තැනට හදන්න එනකම් ඔය අවස්ථා නමයේ එන ටික තමයි හේතුව ඒ හේතුව අවිද්‍යාව නිසාමයි යන්නේ අවිද්‍යාවට හේතුව මොකද්ද අවිද්‍යාවට හේතුව පෙර හදාගෙන ආපු ආසව පොදිය ගති පොදිය ඔය ගති නිසාවෙන් තමයි මේක වැහිලා තියෙන්නේ මලකට තට්ටු තුනක් වගේ වැහිලා ලෝකයේ ඇත්ත දකින්න බෑ විද්‍යාව නැහැ අවිද්‍යාව ඇති වෙලා තින්නේ ආසව නිසා එහෙනම් ආසව නිසා දකින්න බෑ ආයි අවිද්‍යාවම තල්ලු කර කර මොල් වෙවි හැම වෙලේම අර පෙර ගති ආයි ශක්තිමත් වෙන ඒ ගතියක්මම ආයි හදවන එහෙමනම් අර එක්කිනාව දැක්ක ගමන් අපට අනේ මේ මිනිස්යා වෙනින්නේ මහ දුකක් නේ කියලා අපු පළවෙනියට පාපු අනුකම්පාව ගතියකට ගියා
ගතිය හැදුවා ඒක ජරා මරණ වෙලා දීගෙන යනකොට කීයක් හරි දෙන්න ඕනි කියලා ඔන්න අලෝභය ආවේශය මොනේ කියන්නේ ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ වෙලාවේ අපි පජානාති වුණා නෝ පජානාති කියන්නේ පා කියන්නේ ප්‍රජනනියෙන් තප්පේ ජානාති කියන්නේ දැකගත්තන මොකද්ද මේ මන්ත්‍රුලුනේ කියලා ආ තව ගතියක් වතුන කීයක් හරි දෙන්න ඕනි කියලා ඒ ගතිය මතුවෙච්චරේ අතේ සල්ලි නැත්නම් මේ වෙලාවේ සල්ලි මා දැන් අපිටම රුපියල් අපි ළඟ 5000ක් තියෙනවා 5000 එයාට දීලා බෑනේ තමන් වැඩක් කරගන්න කවිනාක දෙයක් නේ මයෝ මේ වෙලාවේ මගේ ළඟ වෙලාවට මානසල්ලි කීයක්වත් තිබුණේ නැහැ නේ කියලා ඔන්න තව එකක් එමු ඉතනත් තාපෝ ඒක තමන්ට කරගන්න බැරි කම නිසා ආයෙත් ඇවිල්ලා දෙවිලා පිච්චිලා මාතිලා කියලා තව ගතියක් වතුන ඔය වගේ මේ එක ක්‍රියාවලියක් තුල එක ගතියක් මතුවලා නැති වෙලා යන ෂණයේ ඒක මුල් කරගෙනම තව එකක් එන්න පුළුවන්. ඒක ඉපදිලා ජාති ජරා මරණ වෙලා නැති වෙන ෂණෙන් තව එකක් එන්න පුළුවන්. ඒ වගේ හේතුඵල වෙමි ඵල හේතු වෙනවා හේතුඵල වෙනවා ඵල හේතු වෙවි මේම හේතුඵල පරම්පරාවක් කියන්නේ. ඔය හේතුඵල පරම්පරාව පවත්වාගෙන යන එක තමයි අපි කියන්නේ ද්වය සංඥාවට අහු වෙනවා කියලා අපි ඔය හේතුව ඵලයේ වෙන හැටි ඵලයේ හේතු වෙන හැටි දැක ගන්න බැරි කම නිසා තමයි මේ සසරේ මෙච්චර පල්ලා. මෙහෙම වෙනකොට මතක් කරන්න මේ ගතියක් මතුන්නේ කියන්නේ. ඉතින් දැන් මේ ගතියක් මතුවෙනකොට මට දැන් කීයක් හරි දෙන්න කියලා අන්න අලෝභය ආදේශය අමෝහය කරගත්තා. එයාට කීයක් හරි දෙනවා දීලා හිතනවා අනේ මට නම් මේ සසරේ මේ වගේ දුකක් නම් වෙන්න එපා මේ පිනම හේතු වෙලා මට නම් මේව දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනාවක් දුන්නා. ඒක අදිෂ්ඨානය නෙවෙයි ඇත්තටම කරන්නේ සම්මත ලෝකයේ ප්‍රාර්ථනාව. එහෙම කරලා අපි හදනවා මේ අපි දන්නවා එතන දුකක් කියලා අපිට සාපේක්ෂව යක් තව දුකක් ඉන්නේ කියලා එහෙම දුකක් නොවේවා කියලා තව අපි ප්‍රාර්ථනාවක් කරලා එතනිනුත් අපි ආපහු ලෝක බලකුත් හදාගන්න. ඒයි මනසේ වෙන්න ආසාවක් තියෙනවා. හැබැයි මේ වගේ අසරණ වෙන්න බෑ. කියලා අපි තව එතනත් ආපහු තව ගතියක් හදාගන්න. එහෙනම් මේ එතනින් ඇත්තටම අපේ හිත පිනායෑමලින් එයාට පිහිට වෙන්න පුළුවන් බව ලැබෙච්ච නිසා හිතේ පිනායෑමක් ඇති වුණා. හිතට පිනක් සිද්ධ වුණා. ඒ පිනින් අපි ආයෙ මේ පින හේතු කරගෙන මට නම් මේව දුකක් නොවේවා කියලා ඒ පිනින් ලෝක බලකුත් හදාගත්තා. තව ඉස්සරහට සසරේ මනුස්සයෙක් කියලා ඉපදෙන්න හැබැයි මෙහෙම දුකක් වෙන්න එපා කියලා තව ප්‍රාර්ථු ප්‍රාර්ථනා පොඩි බදලා තව ගතියක් හදාගත්තා. එහෙනම් බලන්න ඔය විදිහට මේ එක ක්‍රියාවලියක් තුන අපි ගති ගොඩාක් හදාගන්න හැදේ. මේ මේ ගතිවල ගති පොඩියේ තියෙන්න පුළුවන්. ලෝභ ගති, දේශ ගති, මෝහ ගති කියන දුක් ගති. ඒවට අපි කියනවා දුක් ගති. අලෝභ, අදේශ, අමෝහය කියන ඔය දයාව, කරුණාව පිහිට වීම තුල හදාගත්ත සුදු ගති, සුගති. හැබැයි සුගති දුගති දෙකම සසර ගමනට හේතු වෙනවා. අපේ මේ කර්ම බීජ පොදියේ තියෙන්නේ බලවත් වෙලා වැඩිපුරම තියෙන සුගති නම් අපි මරණින් මතු නැවතා සුගති ලෝකයක ප්‍රතිසන්දිය ලබනවා. න සුගති කියලා බාහිරව තියෙන ලෝකයක් දැන් ගති 31ක් අපි ළඟක් තියෙනවා. ඒ වගේම බාහිරවත් තියෙනවා දිව්‍ය තලය, මනුෂ්‍ය ලෝකය, බ්‍රහ්ම තලය, සතර අපාය, තිරිසන් ලෝක, අනිරය, പ്രേත භූත කියලා සතර පායිකුත් බහු බහිද්දව බාහිරව තියෙනවා. ඒ ලෝකයේ තලවලට වැටෙන්නේ මේ කර්ම බීජ පොඩි දින ගතියක්. දැන් අපි මිනිස්සෙක්ලා මේ හදාගෙන තියෙන ගති පොඩි තියෙන්නේ പ്രേත ගතිනා. බහුලව තියෙන പ്രേත ගතිනා අපි പ്രേත ලෝකයක තමයි උපත්තියලා. බහුලව තියෙන අපි ළඟ තිරසන් ගතිනා අපි පූසෙක් බල්ලෙක් වෙලා නයික් මුගලියෙක් වෙලා තමයි ඉපදෙන්නේ. එනම් මේක වැඩිපුරම තියෙන සුදු ගති නම් ඔය දයාව අනුන්ට පිහිටවීම ඒවා ඒව හරහා එකතු කරගත්ත ගති නම් අලෝභය ආදේශය අමෝහය මුල් වෙලා හදාගත්ත ගති නම් සුදු ගති නම් අපි නැවතත් මනෝස්ස වෙලා මිනිස්සේ එක්ක දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. හැබැයි කෙලවරක් තියෙනවා. මිනිසෙක් වුණා කියේ මිනිසෙක් වුණා ඉපදුණා දුක් විඳින්න වෙනවා. ඉපදුනොත් මැරෙන්න වෙනවා. මැරුණොත් ආයි ඉපදෙනවා. ඉපදුනොත් ආයි දුක් විඳිනවා. එහෙනම් කොහේවර? එහෙනම් සුගති දුගති කියන මේ ගති ඔක්කොම සසර ගමනට හේතු වෙනවා. න ගති තමයි නිබ්බාන. නිවන වෙන්නේ ගති නැති තැන තමයි නිබ්බාන සුවේ තියෙන්නේ. ඒකයි පුණ්‍ය පාප පහිනස්ස කියන්නේ. පිනොත් සසරට හේතු සසර ගමනට හේතු වෙනවා. පවොත් සසර ගමනට හේතු වෙනවා. පව කියන්නේ දුක් ගති, පින් කියන්නේ සුගති. පව ගති තමයි ලෝභ, ද්වේෂ, මෝහ මුල් වෙලා හැදෙන්නේ.
පින්ගති සුගති තමයි අලෝභයදේශයමෝ හේමුන් වෙලා ක්‍රියාත්මක වෙන්නේ ඔය දෙකම සිද්ධ වෙන්නේ අවිද්‍යාපත්‍ය සංකාර විඥාන නාම රූප කියන අවිද්‍යා මූල කටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම තුලින්මයි ඒක පැහැදිලිද ඒක හරහා ගතිය හදාගන්න හැටි එහෙනම් පෙර සතරේ මේ ගినాපු මේ ගති පොදිය හදාගත්තේ ඔය ක්‍රමයකම තමයි හැබැයි හදාගත්ත විදිහ අපට තේරුන්නේ මොකද කටිච්ච සමුප්පාද ධර්මතාවය අපි දැක්කේ දකින්න එහෙම දහම තිබුණින්නේ තියෙන කවුරුවත් මතු කරන්නේ දැන් මේ බුද්ධ කල්පේක ඉපදිලා ඉන්න අපි හැමෝටම අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මතු කර දේශනා කළ වදාළ ඒ උතුම් කටිච්ච සමුප්පාද ධර්මතාවයේ පවතින ඒක අපේ අවසනාවකට අවුරුදු 2800ක්ම වැසී වැළලී යටපත් වෙලා දිවිච්ච ඒ පිරිස සිවිදහම දැන් මතු වෙලා තියෙනවා එහෙනම් ඒ ධර්මතාවයේ තුලින් තමන්ගේ තුල ප්‍රශ්න ඇති කර කර ප්‍රශ්න ඇති කර කර විමස විමස බලන්න සසර ගමනට හේතුව මොකක්ද කියලා ඒ හේතුව තමන් තුලින් දැක්කනම් තමන්ට තේරෙනවා මේ ගති හදාගන්නේ මම බව ඒ ගති හදන්නේ අවිද්‍යාපත්‍ය සංකාර කියන පටි ඉච්ඡ වෙලා සමුපාද වෙන මොකද දැන් පටි ඉච්ඡ කියන්නේ පටිච්ච කියන්නේ අවිද්‍යාපත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන විතර ඔය ක්‍රියාවලිය හරහා මුලින්ම වේගී වේදනාවක් එනවා ඒ වේදනාව හොස්ගෙනයි හැමලා මේක දකින්න වේදනාවක් එනවා ඒක හොස් සිතිවිලි පවත්තන ආ මෙයා ලස්සනයි කියලා තමන්ගේ පෙරගතිත් එක්ක ස්පර්ශ වෙනවා ඒක වේගයෙන් තමන් තුල රෝද වෙලා ගිහිල්ලා තමයි අර ලෝභ බව ආස බව ප්‍රිය බව කියන ගතියක් හදාගන්න එන ඔය ගතිය හදන්නේ අර පටි ඉච්ඡ වෙලා මොකක්ද පටි ඉච්ච මුන්න එතන ඔය අවිද්‍යාපත්‍ය සංකාරයක තේරුම් ගන්න අමාරු නම් මෙහෙම තේරුම් ගන්නකෝ අපි හැමෝටම පෙර සසරේ අපි හදාගෙන ආපු ගති නිසාවෙන් මට තේනවා මගේ ප්‍රිය ලෝකය මට තේනවා මගේ අප්‍රිය ලෝකය ඒ කියන්නේ මේ මම මේ දේවල් මෙන්න මේ විදිහට වුණොතින් මට ප්‍රිය වේදනාවක් එනවා ඒක මම පණව ගත්තේ මම හදාගත්තු දෙයක් මේ දේවල් මෙන්න මෙහෙම වුණොත් මට එන්නේ අප්‍රිය වේදනාවක්. එහෙනම් මේ පිළි කියන ලෝකය අපිරි කියන ලෝකය මං හදාගත්තේ. මගේ ලෝ මගේ පිළි අපිරි තව කෙනෙක්ගේ පිළි අපිරි වෙනස්. තව කෙනෙක්ගේ පිළි අපිරි එයාගේ ගති අනුව වෙනස්. මගේ ගතිවලට සාපේක්ෂවයි මගේ පිළි අපිරි තියෙන්නේ. ප්‍රිය අප්‍රිය කියන්නේ. එහෙනම් අපිට දැන් කියනවා අපේ දේශනාවේ තියෙන්නේ උපය අන්තය අනුකම්ම මච්චිමා පටිපද උපය අන්ත අනුකගම් උපය අන්ත කිව්වේ මේ අන්ත දෙකම නෙමෙයි එහෙනම් අපි පිරියන්තෙට ගියොත් දැන් අපි ඉස්සර කාමසුකල්ලිකාණු යෝගයේ අත්තකිලමතාණු යෝගයේ කියන යෝග දෙකම බෝධිසත්වයෝ පෙරුම් කරන කාලේදී බෝධිසත්වකාරී දුෂ්කරක්‍රියා කරති තරම් කාමසුකල්ලිකාණු යෝගයේ කිව්වේ මේ ප්‍රිය කියන එකේ උඩරම අන්තෙටම ගියා හැම දෙයක්ම පුළුවන් තරම් පිනව පිනවාම විඳවලා විඳවලා බැලුව ඉන්නට යන්න පුළුවන් ඒක එකක්ය නේ දුක කියන එකේ විඳව විඳවාම අප්‍රිය අප්‍රිය කියන්නේ අන්තිටම ගිහිල්ලා අතකිනම තමයි එළව පුළුවන් දෙයක් ඒ ප්‍රියත් අප්‍රියත් නෙමෙයි පිරි අන්තෙත් නෙමෙයි අපිරි අන්තෙත් නෙමෙයි ඔය දෙක අතර නැද කොතනකවත් නෙමෙයි ඒ දෙක අතර කොතන හරි මනිනවන එතන මොහේ ප්‍රියන්තයි අවිද්‍යාව ප්‍රියන්තයි නේද පිරි අන්තයත් නෙමෙයි අපිරි අන්තයත් නෙමෙයි ඒකට උපය අන්තේ අනුකගම්ම මච්චිමා පටිපද මාචිකේ මත මත්ටි මෙනුයි මෙතෙන්නුම මත්ටිමක් තියනවා පිරියන්තට ගියා මත්ටිමක් තියනවා පිරියන්තට ගියා මත්ටිමක් තියන ඔය දෙක අතර කොතන හරි මැන්නු එහෙනම් ඔය මත්ටි නොයි මෙතෙන්නෝනි මත තියන තැන නිවනක් නෑ මත්ටිම තුල තියෙන්නේ සසර ගමනට හේතු වෙන සංගත හදනවා කර්ම බීජ හදනවා ගති උපදිනවා මත්ටි මෙතියාගෙන තන තාක්කයි මත්ටිම තමයි අවිද්‍යාව මත්ටිම තමයි මෝඩකම් මොදෙනවත් කම් මොහොමයි වචන ගොඩක් තියෙනවා ඒ මතින් මිදින එක තමයි මච්චිමා කියන්නේ එහෙමනම් කල්පනා කරන්න මොහොක තව විදිහට පැහැදිලි කරන්න දැන් අපේ හිතේ අර හදාගත්ත පිරි කියන ලෝකයයි අපිරි කියන ලෝකයයි දෙකට සාපේක්ෂව මගේ හිතේ තියෙන ඉච්ඡ කියන කැමැත්ත දැන් අර ගැහණු ළමයාගේ උදාහරණ ගමුකෝ එයාව දැක්කම එයා කොණ්ඩේ දික සුදු මොනහරි කෙට්ටු මොනහරි හිතමුකෝ ඒක මගේ කැමැත්ත දැන් මම කැමැති කොණ්ඩේ දික අන්න ඒ වගේ ස්වරූපයකින් මේ මගේ පිරි ලෝකේ මම හදාගත්ත සංඥා ටික පිරි සංඥා ටික
ඒ සංඥා ටික හදාගෙන තියෙන්නේ ඉච්ඡ කැමැත්තක් තියෙනවා ඉච්ඡට පටිච්ච වෙන පටිච්ච කියලා කියන්නේ ඉච්ඡට ඒ කැමැත්තට කැමැත්තෙන්ම බැඳෙන කැමැත්තට කැමැත්තෙන්ම බැඳීම තමයි කැමැත්ත දෙපාරක් තියෙන වචන දෙක බලන්න ඉච්ඡට පටිච්ච වෙන කැමැත්ත ඉච්ඡ ඉච්ඡට පටිච්ච වෙනකොට කැමැත්තට කැමැත්තෙන්ම බැඳෙන ඕකම තමයි ඡන්ද රාගය කියන්නේ ඡන්දේ කිව්වේ කැමැත්ත රාගය කිව්වේ එකට ගෑවිලා තව එක තියාගන්න තියෙන කැමැත්ත දැන් ඡන්ද රාගයෙන් කිම්බැන්න ඉච්ඡට පටිච්ච වෙනකොට පටිච්ච වෙච්ච ගමන් අපි එතෙන්දී එනවා කාමේ ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චද ඡන්ද රාගයක් ඇවිල්ලා ඡන්ද රාග වේමත්තතාවය ඒ ඡන්ද රාගය නිසා අර ඇති වෙනවා මේක පාට කරන්ට් එකක් එනවා කියලා ලොකු කැමැත්තක් ඇවිල්ලා මත් වෙන ඒ වේමත්තතාවය ඇති වෙච්ච ගමන් කාම ඉච්ඡ අන්ද වෙන ඔන්න ඇසකරණාසේ දිවකයි මනහරහ ක්‍රියාත්මක වෙන පටන් අරගෙන කාම කියන්නේ මේ ක්‍රියාවට අහු වෙලා රැල්ලකට අහු වෙච්ච ගමන් භ්‍රමණයකට අර ග්‍රවුන් එක කැරකීමකට ගැටක් දෙනවනේ ඒකට අහු වෙච්ච ගමන් කාම ඉච්ඡ අන්ද වෙන ඉච්ඡති කැමැත්තට කැමැත්තෙන්ම බැඳිලා අන්ද වෙච්ච ගමන් කාම මෝජාවක් ඇති වෙලා කාම පරිදහාවක් ඇති වෙලා මෙලෝ රැකේ මෙලෝ සිහියක් නැහැ කියන්නේ මේ වෙලාවේ මට මෙලෝ සිහියක් නැති වෙලා කියන්නේ යාව දැක්ක ගමන් පිස්සු හැදලා කියන්නේ අන්න ඔය කාම ඉච්ඡ අන්ද වෙච්ච වෙලාවට තමයි කාම ඉච්ඡ අන්ද වෙච්ච ගමන් එතෙන්දි කාම මුර්ජාවක් ඇතිලා අපි ඉච්ඡ කියලා කියන්නේ දැටි තණ්හාව දැටි තණ්හාව නෙමෙයි දැටි ආශාව එතෙන්දි දැටි ආශාවක් ඇවිලිච්ච ගමන් මේ රූපය මේ හඬ මේ කතාව යාත් එක තින ඇසුර තියාගන්න ඕනි තවදුරටත් පවත්වන්න ඕනි ඒ රූපේ මම ලැබපු ආසාදේ පුළුවන් තරම් කල් තියාගන්න ඕනි කියලා නිච්ච සංඥාවක් හදාගන්න. ඔන්න ඔය නිච්චට පාර කැපුවේ කවුද? මම හදාගෙන ආපු පිරිලෝකය. මේ ලෝකේ හදාගත්තේ කවුද? දිග කොණ්ඩයක් කියන එකක් හදාගත්තේ කවුද? සුදු කෙට්ටු ගහනවා මේකට කැමැත්තක් කියන එකක් හදාගත්තේ කවුද? මම හදාගත්ත පිරිලෝකේ හදාගත්ත සංඥාව. ওই සංඥාවල් ටික අනු මම හදාගෙන මෙහෙම කෙනෙක් තමයි ලස්සන. මේ වගේ කෙනෙක් දෙපොන්ඩි කපලා මොනවා හරි වෙන මහත මොනවා හරි එයා ඒ වගේ අයට මම කැමති නැහැ. ඇයි අකමැති? ඒක එයාගේ අපිරිලෝකයේ තියෙන සංඥාවල් ටික. එයාගේ පිරිලෝකයේ තියෙන සංඥාවල් ටික තමයි ආටි. එහෙම. ඒ වගේ අපේ පිරි අපිරිලෝක දෙකේ තියෙන ওই සංඥාවල් වල කැමති ටික අපි හදාගෙන තියෙන්නේ පිරි අපිරි කියලා මේ ලෝක දෙකක් හදා මොකද දෙක අතර මැනමැන යන්නේ ඇසකරණාසේ දිවකයි මනහරාව ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවට අහු වෙලා මේ හදාගෙන තින පියලෝකෙ කුස්සක් බව මායාවක් බව හරසුන්දයක් බව තේරෙන්නේ නැහැ කොයි විදිහට ගත්තත් කොණ්ඩෙස් දිග වුණා කෙට්ටු වුණා කුස වුණා මහත් වුණා කොට වුණා මෙතන තියෙන ගතිපොදියක් කියලා තේරුම් ගන්න බැහැ මේ තියෙන ගතිපොදියක් ගතියට අනුව ආපෝදයක් මමත් මේ ඇලෙන්නේ යන්නේ මගේත් ගතියක් නිසා කියන එක ඇත්ත ඇති සැටියට දකින්න බැරි කම යථා භූත ස්වභාවය යථා කියන්නේ පවතින භූත කියන්නේ බිහි වෙන ස්වභාවය මේ රූපේ දැක්ක ගමන් තමන් තුළ ඇති වෙන වේදනාව මතුනේ කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ එයාට මගේ හිතේ ඔක් කැමැත්තක් ඇති වෙන්නේ තව කෙනෙකුට ඇයි අකමැත්තක් ඇති වෙන්නේ මෙතන මේ වෙන ක්‍රියාවලිය යථා භූත වෙන එක ස්වභාවය මේ වෙලා වෙන භව ස්වභාවය දැක ගන්න බැරි කම නිසා වින්නම තමයි අර පිරි අපිරි ලෝක දෙකට පණ දෙන්න ඒක ක්‍රියාත්මක කරන්න ඉච්ඡක පටිච්චලා පටිච්චක අවිච්චලා නිච්ච කරනවා එහෙනම් නිච්ච කරගත්ත ගමන් තමන්ට මේක පුළුවන් තරම් කල් පුළුවන් විදිහට පවත්වා ගන්න උත්සාහ කරනකොට නිච්ච සංඥාව නිච්චයි නම් සුඛ සුභයි හයි අපි කැමති විදිහටම හැමදේම වෙනවනම් හරිම ෂෝක්නේ අපි කියන්නේ ෂෝක් කියන වචනේ සුභයි සුවයි නිච්චයි සුඛයි සුඛයි අත්තයි මම මට මගේ මේ මම කැමති විදිහට මෙයා මේ කෙනා මගේ කරගන්න මගේ ඇසුරට යන්න යාත් එක්ක ඇසුරක් පවත්වන්න දැන් ඒ වගේ අත්ත සංඥාව කියන්නේ මම මගේ කියන හැඟීමත් එක්ක නිච්ච සුඛ අත්ත කියන ඇත්තටම නිච්ච සුඛ එන්නේ අත්ත සංඥාව නිසාම තමයි මමයි මගේ කියලා ලෝකයක් පනවගත්ත නිසාම තමයි ප්‍රිය කියලා මම ලෝකයක් පනවගත්තා අප්‍රිය කියලා එක ලෝකයක් පනවගත්තා ඔය දෙක අතර මැනමැන මේ හැමදාම කරන මේ පිරි අපිරි කියන ලෝකයක් පැනෙන්නේම මම කියන මගේ කියන අත්ත සංඥාව නිසාම
අත්ත නිසා වෙනමයි නිච්ච කියන එක ඇති කරගන්නේ. එහෙනම් නිච්ච වෙච්ච ගමන් සුඛයි සුභයි කියලා හිතාගෙන ඉන්නේ. එතකොට දැන් බුද්ධ දේශනාව තියෙන්නේ යද නිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා ඒතං මම ඒසෝ හමස්ති ඒසෝ මේ අත්තා. යද නිච්චං තන් දුක්ඛං යමක් නිච්චයිද ඒක විපරිණාම ධර්මතාවයේ උරුම නිසා වෙන්නේ. ලෝකයේ බිහි වෙච්ච හැම දෙයක්ම බිහි වෙනවා උද්‍යංගම අත්ංගම දරුලාල වැඩෙනවා. එහෙනම් ළමයා දැක්ක ගමන් මුලින්ම පොඩි වේදනාවක් සුව වේදනාවක් ආවේ. ඕක අර පෙර ගෑනු ළමයි දැකපු ඒවත් එක්කයි Taman කැමති ගතිත් එක්කයි වේගයෙන් රෝද වෙලා ගියා. එහෙනම් ඒ රෝද වෙලා ගියපු ටික දරුලාල වැඩුණා. උද්‍යංගම අත්ංගම ආස්වාදයට නැතුමෝ බෑ කියන තැනට ආස්වාද ආස්වාදේ වුණත් අර වේදනාව පැවතිලා ටික වේලාවක් තිබිලා නැති වෙලා යන උද්‍යංගම අත්ංගම ආස්වාද ආධිනව විස්සරණ කියන විපරිණාම ධර්මයේ උරුම. අපි කොච්චර නිච්චතරම් මගේ අනසක යටතේ මට ඕන විදියට පවත් ගන්න උත්සාහ කරා යද නිච්චා සම්පූර්ණ යමක් නිච්චද ඒක දුක උරුම කර දෙනවාමයි. ඇයි නිච්චට පටිච්ච වෙලා නැති පටිච්ච වෙච්ච හැම දෙයක්ම තියාගන්න බෑ. තමන් කැමති ස්වභාවයක තියාගන්න ඒ දේ වෙනද ඕන දෙයක් වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වීම තමයි කැමති විදියට වෙනවනම් අපිට සතුටුයි. හැබැයි වෙනස් වීම මම කැමති විදියට නෙවෙයි නම් වෙන්නේ තමයි මට දුක වෙන්නේ. යද නිච්චා තන් දුක්ඛා යන් දුක්ඛා තද නත්තා. දුකට පත් වෙච්ච අපි හැමෝම අනාතය බවට පත් වෙනවා. ඇයි අනාත වෙන්නේ? සසර ගමනට හේතු වෙන ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා දුක උරුම වෙන දුක ඉවස ගන්න බැරි දුකේ හේතුව ඵලයේ ඵලයේ තමයි දුක. ඵලයේ උරුම කරගන්න ඕන මේකේ තව එකක් හදා ගන්න. ඒකේ තව එකක් හදා ගන්න හේතු ඵල වී ඵල හේතු වෙවි හේතු ඵල පරම්පරාවකට උරුම වෙන ගති පොදියකට පණ දීලා මේ සසරේ අනාතේ බවටපත් වෙන්න හේතු ඵල පරම්පරාව ශක්තිමත් කරනවා. ණයගම් දෙනු ශක්තිමත් කරලා ගති පොදියට තව ගතියක් දාගෙන අනාතේ බවට පත් වෙන එක තමයි නිච්ච සුඛ. අද නිච්ච සුඛ අත්ත නිසා ඒකේ නිච්ච සුඛ අත්ත නිච්චයි සුඛ අත්ත නිසා නිච්චයි සුඛයි ඇති වෙනවා. නිච්ච නම් අපට දුක අනිවාර්යෙන් උරුමයි. ඒකයි යද නිච්චං තන් දුක්ඛං කියන්නේ. යන් දුක්ඛං තද නත්තා දුක දුක හැම දෙයකින්ම පීඩාවක් වීම නිසා අපි කර්ම විද්‍ය සකස් කිරීම නිසා අනාතෙක් බවට පත් වෙනවා. මෙහෙම අනාත ස්වභාවයකට පත් වෙන්නේම මමයි මගේ මට ඕන විදිහට පවත් ගන්න පුළුවන් කියලා පුස්සකට මායාවකට ආදයක් දීපු නිසා. මේ ඇත්තට මේ වෙන දේ දකින්න බැරි කම නිසා මම කියලා කෙනෙක් පැවැත්වුවා. ඇත්තට මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. දැන් දැක්කහම නම් ඉන්නවා. ඇතුලේ තියෙන්නේ ගති ටික. ඉපදෙන දවල් තිරිච්ච ගති ටික වෙනස් වෙලා දැන් තියෙන තව වෙනස් ගති. ඔය ගති ටික තව ටික දවසක් ගියාම තව වෙනස් වෙනවා. ඒ ගති වෙනස් වීම අනුවේ ස්වરૂපේ රූපය වෙනස් වෙනවා. එහෙනම් මේ ගති ටික අපිට පුළුවන් අපට ඕන විදිහට වෙනස් කරගන්න. බෑ. ඒක හේතුඵල පරම්පරාවේ අවිද්‍යාව නිසා දෙන තල්ලුවත් එක්ක සසර ගැටේ දහු වෙලා ගති වෙනස් වී වෙනස් වෙනවා. ගති පොදියට අනුව මේ බාහිර ස්වરૂපේ මේ රූපයක් වෙනස් වෙනවා. එහෙනම් මෙතන ඇත්තටම ගත්තොත් තියෙන්නේ අපි උදේ ඉඳන් එක බීජයකින් මව කුසට ඇවිල්ලා පැලවිච්ච අපි මෙලෙවි අම්ම කන ආහාර වලින් සල්ල ලක්ෂයක් විදියට වැඩිලා ඒ සල්ල ටිකට ඉපදිච්ච දවසේ ඉඳන්ම මේ පරිසරයේ තියෙන දේවල් කාලා දීලා ඇති කරගත්ත සල්ල ගොඩක එකතුව මේ කායයට මේ ශරීරයට පණ දෙන්නේ අර පෙරගෙන ආපු ගති ටික. ඒ ගති ටික ඇස කරනාසේ දිව කය කියන කායේ කාය. කාය කියන මේක ක්‍රියාවේ වේගය. මේ එක විතර කොහේ තියෙනවනම් ඒක ශරීරය. ඒක තමයි පොළවට පස් වෙලා යන්නේ. ඇස කරනාසේ දිව කය මන හරහට ක්‍රියාත්මක වීම. ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍ර දෙන්නේ කවුද? ඒක සපයන්නේ ඒක පණ ගන්නවන්නේ කවුද? එන්ජින් එකක් වගේ වාහනයක පණ දෙන්නේ කවුද? අර පෙර ගති වලින් ඒ වගේම තව ගති ඇති කරලා විඥානයේ ක්‍රියාත්මක වෙලා විඥාන බීජ හදන ගති හදන උපත්ති බීජ හදන ආසව පොදිය ශක්තිමත් කරන. ඔය ආසව පොදිය තියෙන තාක්කල් මේ සසරේ ඔබ කරේ ගහගෙන යන්නේ. අපි මරණ වේලාවේ තියෙන ගති ටික කරේ ගහගෙන කරේ තියාගෙන යන එක තමයි කාලම් කරෝති කියන්නේ. කාල ක්‍රියා කරන්නේ. අර ගති ටික කරේ තියාගෙන ගියා. හරේ හරි කොහේ හරි අපි තියාගෙන ඊළඟ එකට ඊළඟ ප්‍රතිසන්දියට යනවා.
එතකොට ඒ gati වලට අදාළව පූස් පූසෙක් නම් පූස් ශරීරයක් ලැබෙනවා. අර gati ටික ඒ පූසගේ ශරීරයට දීන ප්‍රතිසන්දිය ඇති වෙනවා. කුරුල්ලෙක් වෙන්න පුළුවන්. මුදෙක් වෙන්න පුළුවන්. දැවික් වෙන්න පුළුවන්. එතන ඒ මේ gati හදන විදිය උදාහරණ තේරුම් ගන්න. හැබැයි ඒත් එක්කම කල්පනා කරන්න මේ සංගති කියන ස්වභාවයේ උදේ ඉඳන් කරන හැම වැඩකටම උන් gati එන්නේ. හොඳට කල්පනා කරලා තමන්ට තේරෙවි තමන් රත් වෙලා පිච්චිලා මත් වෙලා තැවිලා දැවිලා ඔළුව කැක්කුම හැදෙන තරමට කල්පනා කරන ප්‍රශ්න තියෙනවා. අන්න ඒවා මොහොමය හොඳටම ක්‍රියාත්මක වෙනවා. රත් වෙලා එක පාට ඇඟ පිච්චිලා ඉන්නේ. අන්න ඒවා තමයි සංගතිය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මොහොමේ දිනවත්තු හොඳට කල්පනා කරන් ඔය සංගති ස්වභාවය තමන් තුළ ක්‍රියාත්මක වෙන හැටි හොඳට අත්දකින්න. අපි පළවෙනියට ඕකට ලොක් ඉබෝ ටිකක් දාලා ඔය gati මතුරන ටෙන් ටික වහගත්තොත් මේ වැඩේ කරලා ඉවරයි. ඒක කරනවා දැන් අපි කියනවානේ මිනි ගෙදර ඉඳලා නම් මේ වැඩේ කරන්න බෑ. යන්න ඕනේ කැලේකට හරි පන්සලකට හරි කොහට හරි යනවා කියලා යනවා. ඒක කැලේකට ගියා කියලා හිතන්නකෝ. කැලේ තියනාට රූප දැන් TV එකේ කොයි තරම් අපේ හිත මේක නෙමෙයි ෆොපියන හිත කලත්තන එක රත්තරේම කොච්චර කියනවද බලන්න. ඉන්න අයත් එක්ක වෙනවද බලන්න. ගෙදරම ගෙදරම විත්ති හතර ඇතුලේ උදේ ඉඳන් හාල්සෙන් එකක් පත්තු වෙන ගිනි ටික දන්නේ අපි. එහෙනම් ওই ගිනි ටික තියෙන තැනම තමයි ගින්නට හේතුව දකින්න පුළුවන්. ගින්නේ පිච්චෙන්, ගින්නේ දැවෙන්න, පිච්චෙනකොට පිච්චෙනවා කියලා තේරුම් ගන්න. ඉස්සර පිච්චෙනවා කියලා දන්නේ නැහැ. අපි ඉස්සර කියන්නේ මොකක්ද? ඔය මගේ වැරදි නේ, මෙයාගේ වැරද්ද, අයියාගේ වැරද්ද, අපේ දේශපාලඥයෝගේ වැරද්ද, අපේ ගෙදර මහත්තයාගේ වැරද්ද, කොල්ලපු ගෙදර මේ කවුරුහරි කෙනෙක්ගේ වැරද්ද කියලා අපි දන්නේ නෑ. මේ මන් තුල සංගතියක් ඇති වෙලා මම පිච්චෙන රත්තර මත්තර දේ වෙන්නේ මොකක් හින්ද? මේක වෙන්නේ ක්‍රියාවලිය මන් තුල පේන්නේ නෑ. එක හොයාගන්න කවුරු කියලා දුන්නේත් නෑ. ධර්මයක් අහලත් නෑ. මට ඒක දකින්න උවමනාවක් තිබුණෙත් නෑ. මම එතකොට කරන්නේ හැම දුකටම මහණේ වැඩිකාරය. කවුරු හරි ගෙදර එක්කෙන්. එක්කවල්ලා ගෙදර එක්කෙන්. එහෙම නැත්නම් කවුරු හරි රටේ එක්කෙන් තමයි අපි හැම වෙලෙම අනුන් තැන්ගිල දික්කර කර වැරද්ද අනුන්ටම දැනුවා. කවුද වැරදිකාරය? හැම දුකේ නිර්මාතෘ කවුද? ඔය හැම දුකකම නිර්මාණකරුවා කවුද? තමන්ම. එතකොට තමන් දැන් දුකේ පීඩාවට පත් වෙලා ගිනි අරගෙන තරහ යනවනම් එක පාට තරහ පාලනය කරන්න උත්සාහ කරන්න එපා බලමු. කලවිනියට උත්සාහ කරන්න ගිනිගෙන පිච්චිලා රැක්කලා දැවිලා මත් වෙලා ආසාවක් ඇති වෙලා මොනවා හරි ඒක පීඩාව උපරිමයට වෙනවනම් ඒක මගේ අත්දැකීම අනුව ඒක කරලා හරි ඒක විඳලා හරි බලන්න ඒක Tamante එන්නේ කොහොමද කියන්නේ. එතකොට දැන් දැන්න කියමුකෝ. දැන්නහමත් ඒ බලින වෙලාවේ හිත හැසිර නැහැටි වෙනදක බැලුවේ නැහැනේ. දැන් අපි පජානාති කියලා කියන්නේ අර සුඛං වේදනං වේදේමානෝති පජාන. දුක්ඛං වේදනං වේදේමානෝති පජාන. සාමිස සුඛං වේදනං වේදේමානෝති පජාන. සාමිස දුකක් නම් ආවි නිරාමිස දෙ සාමිස කියලා කියන්නේ අර දුක වේගෙන රෝද වෙලා ගිහිල්ලා උපරිමයටම ගිහම එන දුක කලින් විඳලා නැති නිසා ඒක අත්විඳලා බලන්න එකේ ස්වභාවය. තමන් අත්විඳින්නේ නැති වුණා තමන්ට සංගති සං කියන ස්වභාවය තමන් තුලින්ම අත්දැක ගන්න බැරි වෙනවා. තමන්ම සංගතිය අත්දැක ගත්තොත් තමයි ධම්මෝ සම්දිතිකෝ. ධම්මෝ සම්දිතිකෝ වෙනවා කියන්නේ තමන් ධම්ම කියන්නේ දරණ සං කියන්නේ මේ රාග දේශ මොහ කියන මේ බව හදන මේ ගතියක් හදන ඒ ස්වභාවය තමන් තුල ක්‍රියාත්මක වෙන හැටි තමන් දැනගන්න. ඒක දකින්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව වල පරිච්ඡ සම්පාද ධර්මය තමන් තුල අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන ආමරූප කියන මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම හරහා තමන්ට තරහ යනකොට වයින් හැටි අර රාග සිතක් ඇතුළේ තමන් මත්තලා ඉන්න මේ මත්තන විච්චෙන හැටි තමන් අත්දකිනකොට තමන්ට තේරෙනවා මේ ගතිය ඉපදෙන්නේ නැහැ. එක පවතින හැටි. ටික වෙලාවක් තිබුණ නැති වෙලා යන. ඒක නැති වෙනකොට තව එකක් ඒකින් ඉපදෙන්නේ නැහැ. හොඳට අත්දකින්න. ඒක දැක්ක කෙනාට තේරෙනවා අවිද්‍යාව වල ප්‍රතිසම්පාදයේ තමන් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක හොඳ මේක තමයි පළවෙනි පියවර. එතන දැක ගන්න ඕනම. හැබැයි ඒක දැකගත්ත කෙනා කලවිනියට වෙන්නේ මතු කවදාවත් මතු වෙච්ච නැති ගති තියෙනවා. දැන් තාම මතු වෙනවත් ටික විඳාගන්න ගති තියෙනවා. ඒව මතු වෙන්න ගන්න ඉස්සරහ. දැන් හිතන්නකෝ අපි කවදාවත්ම කල් නැති රස කෑමක් තියෙනවා. ඒ කෑමද තවරු පහකින් තමයි හම්බ වෙන්නේ. ඒ පස අවුරුදු පහකින් හම්බ වෙන ඔය කෑම හම්බ වෙන දවසට තමයි ඒ ගතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකම ඒ ගතිය තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
එහෙනම් ක්‍රියාත්මක වෙන්න තියෙන ගතිය අපි ඉපදෙන්න නොදී මම නම් ඔය රසරස කෑම කන්නේ නෑ මට මේ මොහොතේ දෙයක් කාලේ අන්දන් ජීවිතේ ගැටගහගත්තොත් ඇති කියන හිතියෝ අර ගතිය මතු වෙන එක බලන්න පුළුවන්ද බලන්න බෑ දැන් අපේ හිතවල ටීවී වල පත්තර වල තියෙන වලින් වෙන්නේ අපේ හිත කුපිත කරන කිපෙන අපිව පිච්චන දේවල් කියනවා හැබැයි ඒගොල්ලෝ කියන්නේ ඕන මං කියව පිච්චෙන්න කියලා නෙවෙයිනේ මම පුච්චන්නම කියලා හිතාගෙන කියනවත් නෙවෙයිනේ ඒ කියන නිවුස් එක අපි අරගෙන අපි ඒකෙන් එන වේදනාව සුව වේදනාවක් හරි දුක වේදනාවක් හරි අදුක්කම සුඛය එන වේදනාව සංජේතනා පවත්තල ඕක දිගේ අපි උරුදුවන් දැන් කවුරු හරි බලි බලනවා මොකක් හරි දේශපාලන පක්ෂේ මම ඉන්නේ මේ පක්ෂේ මගේ මේ පක්ෂේට වැදගත් කෙනෙක් නම් මම දැන් අනිත් අමාත්‍යක තව ගෙදර ඉන්නනි තිකන මේ පක්ෂයන්ට කෙනෙක් නෙවෙයි නම් එයාට අර කිව්ව කියා ගානක් නෑ ඔලියනම් මම තමයි එන්නේ පිච්චි පිච්චිර බලන්න මේකට බලනවානේ කියලා ඇයි එහෙම වුනේ අර දෙන්නට ලැබුණේ එකම වචන ටික එකම නිවුස් එක එකම ප්‍රවෘත්ති අර දෙන්නගේ ප්‍රතිචාර දෙකක් වුනේ මගේ අර ගතිය තිබ්බා ඒ ගතිය කියන්න පුළුවන් අපිට එකේ කුලිය දැන් රාග දේශ මොහ ප්‍රධාන කැටගරි එක ප්‍රධාන මේ වර්ග විවර්ගීකරණය එන්න නැත්තම් ගැල්පුණා ආපෝ තේජෝ වායෝ පටවි ගති කියන දැන් ආපෝ ගති තේජෝ ගති වායෝ ගති පටවි ඔය ගති දැන් පටවි ගතිය කියන්නේ දේශපාලන පක්ෂයකට මේ වැටි දැන් මම දැන් සමහර අම්මල කියන්නේ මාව කැපුවත් මම ඔය වැඩේ කරන්න දෙන්නේ නැහැ කියලා හත ගතිය ඒක එයාට එයාගේ නිච්ච සුපත්ත ලෝකේ ඒක ඒ විදිහටම වෙන්නම ඒක එයා හදාගෙන එතකොට යම් ගතියක් කියන එහෙමනම් අර ඒක පටවි ගතිය එංගරි මම කොච්චර සමාව වෙනවා කවුරු හරි අඬනවා නම් එයා අඬන කඳුලක් දැක්කත් ඇති යන්න කඳුළු ඇයි ඒ අර එයාගේ ආපෝ ගතිය කියන එක වැඩි අර කඳුලෙටදී පෙර සසනේ අනු අඬති අඬලා 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 ඔය ගතිය ශක්තිමත් වෙනවා කවුරු හරි කඳුම බේරුවත් අඬට කඳු වැඩෙනවා අනු ගතියක් ඒක අර එක එක්කෙනාම ගති ස්වභාවය ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ ඔය ඒත් මේ ගති ස්වභාවයන් වල ස්වභාවයන් හතර ඉස්සරහ මුළු සියලුම ගති ඔය විදිහට හඳ කරන්න පුළුවන් නැත්තම් ලෝභ ද රාග දාම ගති ගති මොහ ගති අලෝභ ද ද්වේෂ මොහ කියලා වද කරන්න පුළුවන් කොහොම හරි තේරුම් ගන්න ඕනේ ඔය හැම ස්වභාවයකින්ම අපේ හිතේ එක එක අවස්ථාවල එක එක විදිහේ ගති ඇති වෙන්න පුළුවන් ඒවා මතුවෙන හැටි හොඳින් දකින්න මුලින් මතුවෙන හැටි ප්‍රඥාති උනේ නැත්තම් ඒකට හේතුව දකින්න බෑ අපි මතු වෙන්න නොදී වහල තිබ්බොත් ඒක කවදාවත් මතු වෙන හැටි දකින්න බෑ එහෙනම් මතු වෙන හැටි පළවෙනි පිළිවෙල මතු වෙච්ච එක දකින්න දෙවෙනියටත් ආයෙ ගතිය මතු වෙන එතකොට දකින්නවා මතු වෙන්නේ ඇයි කියන කේතු ඒකයි එකක් මතු වෙtti මේ පළවෙනි සැරේම කපලා විඳලා දාලා අනුකල සමුලගතණී කරන්න බෑ මේක වෙන්නේ එකක් මතු වෙනකොට පළවෙනි සැරේ දකින්නවා සමහර දකින්න නැති ලියන්න පුළුවන් ඕන තරම් තියෙන නමුත් මත් ගතියන මත් කියන්නේ මත් වෙන ගති නමුත් තියෙන දකින්න තියෙන පළවෙනි සැරේ දකින්නත් පුළුවන් ඊළඟට එක්කෝ තුන් ආයි 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 මත් වෙද්දි දකින්නවා ඒ තමට මුකුත් කර කියා ගන්න දෙයක් නෑ තරහ යනවා කියලා පේනවා වෙන හැටි හොඳට සෝදිසියෙන් බලන්න කොහොමද වෙන්නේ කියන එතකොට තමන්ට තියෙන අවිද්‍යා පත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන සංකාස වේදනා විදිහට හරි නැත්තම් වේදයක් වේදනාවක් ආවේගයක් ඇවිල්ලා චිත්තාවේගයක් ඇවිල්ලා විඥාන ශක්තියක් ඇදෙන හැටි දැන් උතන මම පයි පොඩි පැහැදිලි කිරීමක් කරන්න දැන් වේදයක් කියන එක එන්නේ මුලින් එනවා රූපයක් හරි මකලෙක් ගම එක්ක ප්‍රිය වේදනාවක් එක්ක අප්‍රිය වේදනාවක් එක්ක ප්‍රියත් ඇති අප්‍රියත් ඇති ඔය තුන තමයි සම්පචිත්ත සාධාරණ වේදනා තුන. ඕනම කෙනෙකුට ඕනම රූපයකට රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප ඕන රූපයකට ඕනම කෙනෙකුට ඔය වේදනා තුන එකක් එන්න පුළුවන්. එන්න සම්පචිත්ත සාධාරණ. අරහතුන් වහන්සේ කෙනෙකුට අරිය ශාලිකයෙකුට පුතක්ඥයෙකුට ඕන කෙනෙකුට ඔය වේදනාව එන්න පුළුවන්. ප්‍රශ්නේ දෙන්නේ වැඩිදීන වේදනාව ආපු ගමන් උඩ දිගේ උඩ දුවන. රෝද වෙවි ගිහිල්ලා එහෙම වේගින් වේගින් යනකොට තමයි වේගය එන්නේ. අන්න වේදනාවේ වේගයක් කි. වේගය. වේගින් කොටවෙන කරන්ට් එකක් යනවා වගේ අපි ඇඟේ නිකන් අර මත් වෙන ස්වභාවයකට එන්න ගන්න. වේගය වේදනාව ආවේගය. ආවේගයක් කියන්නේ වේගය ආ කියලා ඔන්න තමට දනවනවා. ආවේගි අර එයා හරිම ආවේගින් කතා කරේ කියන්නේ එයාගේ වේගය අපිටත් පේනවා එයාට කොහොමද දැනෙනවා අපිටත් පේනවා අන්න වේගයක්
හතර කොට තමයි කර්ම බීජ කර්ම බීජය නිෂ්පාදනය කරන්නේ දැන් බලන්න බ්ලෙන්ඩර් එක පොල්මිරි කරනකොට පොල් ටිකයි වතුර ටිකයි දාලා බ්ලෙන්ඩර් එක ස්ටාර්ට් කරාම කැරකෙනකොට ටිකක් වෙලා ගියාම බ්ලෙන්ඩර් එක ලක් වෙනවායි ඒ වගේ අපේ ඇඟේ තියෙන ආපෝ තේජෝ වායෝ පටවි කියන ගති ටික ක්‍රියාත්මක වෙලා ආපෝ තේජෝ වායෝ පටවි ගති වේගයෙන් ප්‍රමණය වෙන්න පටන් ගන්නවා ඔය භ්‍රමණය නිසා කම්පන සම්පිත ප්‍රකම්පිත සම්පකම්පිත වෙනකොට ඒ කම්පණය නිසා ඇඟ රත් වෙනවා පිච්චෙනවා මත් වෙනවා ගිනි ගන්නවා දාඩිය දානවා අපටම දැනෙනවා උන්ට ගති ස්වභාවය ලෝක හොඳට අත්දකින්න එතකොට ඒ සං කියන ස්වභාවය තමන් තුලින් අත්දැක්කොත් තමයි තමන්ට සංදල ගත්තා වෙන්නේ ඒක නා තමයි තමෝ සංදිතිකෝ වෙන්නේ එතකොට ඔය වගේ රත් වෙන්නේ පිච්චෙන්නේ මත් වෙන්නේ නැත්නම් අපිට කිසි පීඩාවක් නැහැ එහෙනම් නිවනක් කොහෙද නිබ්බාන සෝයක් කොහෙද මේ බාන් තුනේ මිදෙන්න ඕනේද නිබ්බාන කියන්නේ බාන් තුනේ මිදෙනවා බාන් තුනේ මිදෙන්න ඕනේ නැහැ නේ බාන් තුනේ පීඩාවක් නැත්තම් ඔය පීඩාව තියනවා කියන එක තමයි හොඳට අත්දකින්න එතකොට තමයි තේරෙනවා ඔන්න බාන් තුන හැදෙන හැටි මේක නිසා තමයි ගැටගෙහි ගැටගෙහි යන විදිහ එතකොට ඒක තමයි ධම්මෝ සම්පිටිකෝ වෙනවා කියලා කියන්නේ ඕකම තමයි පැහැදිලි කරන්නේ ආයතනික රටාවලිය කියලා එහෙම නැත්නම් උද්‍යංග මාත්ංග මාස්වාදාදීන ඉස්සරණ කියන්නේ තෛත්‍ය පත්‍ය සංකාර කියන එකමයි එතකොට ආපෝතේජෝ වායෝ පටවි භූත ධාතු හරහා ගති වෙනවා කියන්නේ ඕක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධය කරගන්නවා කියන්නේ ඕක තමයි චක්කුංජ පටිච්ච රූපේසු උපරිදි චක්ක විඥාන තින සම්පස්සෝ සම්පස්සජ වේදනා වේදනා පච්චා තණ්හා උපාදාන බව කියන්නේ ඔය ක්‍රියාවලිය. ඒ වගේම ඉච්ඡද පටිච්චලා විච්ඡනලා නිච්ච කරගන්නවා කියලා කියන්නේ ඔය ක්‍රියාවලිය. නිච්ච කරගත්ත ගමන් නිච්ච නිච්ච ගමන් අපට ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ච අතිච්ච මරිච්ච පාටිච්ච කියන ඔක්කොම දුක් ටික එනවා අර ඉච්ඡ වෙනස් වෙච්ච ගමන්. උදාස් බව තව ඒක තමන්ට පවත්වා ගන්න කුකුච්ච කුණු රස නිමීමේ ආසාව තම ගහලා හරි මරලා හරි වැඩි කියලා හරි කොහොමද තමන් වැඩි කරගන්න ඕන කියන තැනට අර කුකුච්ච කියන එක ඒ වගේ තව එක ඉච්ඡ හරහා තව ගොඩාක් පැතිවලට අපි ගන් සකස් කර කර වාචි සංකාර කාය සංකාර මනෝ සංකාර කරන පැතිවලට තියෙනවා ඉතින් ඔය එකම ක්‍රියාවලිය තමයි මේ 17000ක් සූත්‍රවල දේශනා කළේ බුද්ධ දේශනාවි සූත්‍ර 17000ක් තියෙනවා ඔක්කොම තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවයමයි එක එක විදිහට කොයි සූත්‍ර එකක් ගත්තත් ඒ හැම එකම ඕකම කියන්න පුළුවන් එකම දැන තියෙන්නේ හැමතැනම ඉතින් ඕක තේරුම් අරගත්තනම් ටික දවසක් යනකොට ඕන සූත්‍රයක් කියුවත් තේරෙනවා මේකෙත් තියෙන්නේ මේක මේකෙත් තියෙන්නේ කියලා ඒ බුදුහාමුදුරේ බුද්ධ දේශනාවේ එක එක අයට ඒක රූපමා අරගෙන ඒ තැනට ගැලපෙන විදිහට කළා තියෙන්නේ මේ එකම පටිච්ච සමුප්පාද ධර්මතා කියන්නේ සූත්‍ර දේශනාවම තමයි. එතකොට ඒක අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් ඒ ටිකෙන් ඔය අවිද්‍යාපත්‍ය සංඛාර විඥාන කියන ක්‍රියාවලිය හරහා මේ රත් වෙන පිච්චෙන මත් වෙන කියන ගති ස්වභාවය ඇති වෙන හැටි. Tamanke hite dukha æti wenna hæti. Dukha æti wenne hetuwa me tamanma hada gatte piriya piri kiyana lokaya ba. ඒක තමන්ට ඕන විදිහට තමන් පවත්වන්න හදන නිසාමයි මේ දුක උපදින්නේ කියන එක දැක්කනම් එයා දුක්ඛ සත්‍ය දැක්කා වේ. දුක්ඛ දුක දකින්න ඕනේ. දුක දකින්න කෙනා දකින්නවා දුකට හේතුව. මොකක්ද හේතුව? දුකට හේතුව තමයි තමන් හදාගත්ත පිරිලෝකය, තමන් හදාගත්ත අපිරිලෝකය ඔය දෙකට වටිනාකමක් දීලා තමන්ට ඕන විදිහට තමන් පවත්වන්න නවත්වන්න උත්සාහ කරමින් යන්නේ. එතකොට දුකට හේතුව දකින ගමන්ම දකිනවා මේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා හරහා තමන් දුක විඳිනකොට ඒකෙන් ආය එකක් කරගන්න හැටි. හේතුව ඵලයේ වෙලා ඵලයේ තව එකක් හදාගන්න. ඒකෙන් තව එකක් හදාගන්න හැටි. එහෙනම් යායන් තණ්හා පෝනෝ භවිකා තත්ත්‍ව සත්‍රාබිනන්දති සියතිද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා යායට ඕක හේතු හදා යන එක තමන් දකින්න. හොඳට කල්පනා කරන්න මහත්යට අද එකක් බයිනකොට අර ගිය අවුරුදු පහක විතර ඒවා කොහොම සිද්ධි ටික පෙළට එනව නේද කියලා. එදත් ඔහොම කරා මේදත් ඔහොම කරා සිද්ධි ටික ගන්නට එන. එක දවසක් ගෙදර පරක්කු වෙලා අපි එකට තරහ යන ගිහිල්ලා බයිනවනා ඊට කලින් පරක්කු වෙලා ආපු ඔක්කොම ටික එනව එක පොලිම. ඒ වගේ ඒ කියන්නේ මේ කාර ඒ පොඩි ඒ පෙර හදාගත්ත ගති ටිකෙන් තමයි තව එකකට තල්ලුව දෙන්නේ.
ඒ දෙන තල්ලුව පිරිද්දෙනවා. පිරිද්දලට ගතිතික ශක්තිමත් වෙනවා. ඒකෙන් තව එකක් හදනවා. ඒක ජාති ජරා මරණ වෙවි යනකොට ඒක නිසා තව 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 ටිකක් බයිනෝ එක්ක දොස් කියනවා. වචී සංකාර කරනවා, මනෝ සංකාර කරනවා. දෙන්නගේ හිත අමනාප කමෙත් කර ගන්නවා. තව කර්ම බීජ හදා ගන්නවා, ණය ගනු දෙනු හදා ගන්නවා. ඔක දිගටම යනවා. ඔය දිගට දිගට යන ක්‍රියාවලිය දැක්කහම එයා සමුදේ සත්‍ය දැක්කා වෙනවා. දුක්ඛ සත්‍ය දැක්කා, සමුදේ සත්‍ය දැක්කා. ඔය දෙක දකින්න නැතුව නම් නිරෝධ සත්‍යයට යන්න බෑ. අපේ පින්වත් හුඟක් අය සසර පුරුද්දට භාවනා කරලා පුරුදුයිනේ. ඕන දෙයක් කියන එකක් කරලා පුරුදුයිනේ. ටක් ගාලා පණින කෙලින්ම නිරෝධ සත්‍යයද. ඒ කියන්නේ ආපු ගාම මහන්නේ මොකද්ද මේ කරන්න තියෙන්නේ? හරි. තරහ આવොත් මෙහෙම කරන්න. රාගයක් આવොත් මෙහෙම කරන්න. කියලා කරන්න ඕනි ටික කරන්න ඕනි දේ විතරක් අහගෙන ඒක කරන පිටිසක් බවට පත් වෙලා නිරෝධ සත්‍යයෙන් හදනව ධර්මයේ පටන් ගන්න. ඔන්න ඔතන තමයි අපිට වර්ධින තැන. මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දකින්න. ඒකෙන් Taman දකින්න මේ සත්‍ය සසරට බැඳෙන්නේ කොහොමද? මම දුක් විඳින්නේ කොහොමද? මම මේ ගැටයට අහු වෙන්නේ කොහොමද කියන එක Taman හොඳට දැකගත්තාම Tamanටම හේතුව පේනවා. Tamanමයි මේ හේතුව සකස් කරන්න කියලා පේනවා. ඒ හේතුව ලෝක ස්වභාවය දැකගන්න බැරි කම නිසා කියලා තීරණකොට Taman එතනින් මිදෙන තැනට පාර ඉබේම කැපෙනවා. අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදය කියන ධර්මතාවය Tamanට මතු වෙන්න ගන්න. එතකොට Taman දකිනවා අවිද්‍යාපත්‍ය සංකාර විඥාන නාම රූප කියන එක හරහා පෙර ගතිත් එක්කන දෙන තල්ලුවෙන් මෙහෙම රවුමට රවුමට යන්නේ මම මේ වෙන ක්‍රියාවලියට හේතුව දකින්න බැරි කම නිසා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති. දැන් ඔකේ ගාථා තින්නේ නයිදං අත්තකතම් බිම්බා නයිදම් පරකතං අග හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති. මේ බිම්බය මේ කය බලිය මම හදාගත්තේ හේකුත් නෙමෙයි. මම වෙනුවෙන් තව කෙනෙක් හදලා දීපු දෙයකුත් නෙමෙයි. හේතුන් නිසා බිහිවෙච්ච දෙයක්, ඒ හේතු බංග කිරීමෙන්ම නැති වෙලා යන දෙයක්. සසර ගමනේ බැරි බැරි ඉපදි ඉපදි යන්නේ හේතු තියෙනවනම් බිම්බය වෙනස් වෙනවා. මනුස්ස වෙන්න පුළුවන්, පූසෙක් වෙන්න පුළුවන්, පල්ලෙක් වෙන්න පුළුවන්, ප්‍රේතෙක් වෙන්න පුළුවන්. බිම්බය වෙනස් වෙනවා. ඇයි? හේතු තියෙන නිසා, ගති තියෙන නිසා. එහෙනම් මේ බිම්බය මම හදපු එකක් නෙවෙයි, මම ගෙනාපු ගතිවලට අනුව මට උරුම වෙච්ච දෙයක්. මට මේක මට ඕන විදිහට වෙනස්කම් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. තව කෙනෙක් අම්මගේ කුසේ පිරිසිදුච්ච නිසා, තාත්තා බීජේ දීපු නිසා ඒ දෙන්නගේ මොහුනේ හැඩයට අනුව හැදිච්ච දෙයක්වත් නෙමෙයි. මගේ ගතිවලට අනුව මමම මටට ඒ අනුව හැදිච්ච දෙයක්. නයිදං අත්තකතම් බිම්බා. මම හදාගත්ත දෙයක් නෙවෙයි. මට අම්මයි තාත්තයි දෙන්න හරි වෙන කවුරු හරි හදලා දීපු දෙයක්වත් නෙමෙයි. හේතු නිසා බිහිවෙච්ච දෙයක්, හේතු බංග කිරීමෙන්මයි නිරුජ්ජ වෙන්නේ. එහෙනම් මේ ගති හදන ක්‍රියාවලිය දැක්කොත් Tamanට පේනවා Taman ගතිය හදන්නේ පිරි අපිරි කියන ලෝක දෙකක් Taman හදාගත්ත නිසා. මේ පිරි ලෝකයට අපිරි ලෝකයට මම වටිනාකමක් දීලා මේක මේ විදිහටම වෙන්න ඕනි කියලා මේ පවත්වන්න නවත්වන්න උත්සාහ කරන්නේ මොකකටද? පුස්සා මායාව. එක මොහොතක්වත් තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන ධර්මතාවය දැක්කනම් අපට පුළුවන් ප්‍රිය දෙයට නොඇලී, අප්‍රිය වේදනාවට නොගැටි, ඔය දෙක අතර නොමැනයි, වැරදිසේ නොමැනයි. ඒක ඉන්නවා කියලා හිතලා කරන්න පුළුවන් දෙයක්ද? ආප්‍රිය වේදනාවක් කෙනු ගැලු ළමෙක් යනෝපාය දැක්ක ගමන් ආලස්සන, අම්මෝ ප්‍රිය වේදනාවක් කෙනු ඕකදි බලන්නේ නම් නෑ කියලා හිතලා පුළුවන් ද ප්‍රිය වේදනාව පාලනය කරගන්න? මේ බේ වෙච්ච දේ පජානාති කරන් සුඛං වා වේදනා වේදියමානෝති පජානාති. ආයා දැක්ක ගම මට සුඛ වේදනාවක් ආවා, ඒක අල්ලගත්තා, පජානාති. මෙහෙම උනේ ඇයි? මොකද්ද මේ උනේ? එතන ඒකේ රූපෙට ඒ ස්වභාවයට මට ආපු එක දැන් ඔන්න උඩුදුවන්නයි පටන් ගන්න. එහෙනම් ඒක උඩුදුවන්න ඔන්න සංකාරයක් එනවා. සංකාර වලින් අවිද්‍යාපත්‍ය සංකාර වලින් ඔක පටන් ගන්න එනකොටම ටක් ගාලා Tamanට කොතනින් හරි අර ආදීනව අවස්ථාවේ අවිද්‍යාපත්‍ය අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන සම්පස්ස සංවේදන තණ්හා උපාදාන කියන මේ නමයේ කොතනින් හරි අහුනොත් ඒ අහුවෙන තැනින් පුළුවන් නිරෝධ කරා. නිරෝධ කරනවා නෙමෙයි, ඇත්ත දැක්කහම මේ වෙන්නේ මොකක්ද කියන ඇත්ත ස්වභාවය දැක්කනම් ඒ ඇත්ත දකිනවා කියන එක තමයි යථා භූත ස්වභාවය දකිනවා කියන්නේ. යථා භූත ස්වභාවය දකින්න යථා භූත ඥාන දර්ශනයක් තියෙනවා. යථා භූත ඥාන දර්ශනයක් එන්න
පටිච්ච සමුප්පාද ධර්මදේශනාව අහන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මදේශනාවටම තමයි අපි කියන්නේ සංදේශනාව කියලා. සංදේශනාව දතාවේ නිච්ච සුඛාත් පැත්ත. නිච්ච කියන ඒ හැම දෙයක්ම අනිච්ච බව අපිට කැමති විදිහට පවත්වන්න බෑ. නිච්ච නානිච්ච. නානිච්ච කියන්නේ නිච්ච නිච්ච නෑ කිසි දෙයක්. එහෙනම් ඒක අනිච්චයි. දුක අනිච්ච නම් ඒ කියන්නේ නිච්ච නිච්ච අනිච්ච වෙන නිසා අපිට කැමති විදිහට පවත්වන්න බැරි කම නිසා අපිට දුක උරුම වෙනවාමයි. අනිච්ච බව, දුක බව, අනත්ත බව. එහෙමනම් මේකේ අනාතේ බවට පත් වෙනවා. මේ මට පවත්වන්න බැරි දෙයකට මම ඇදිලා බැඳිලා කටයුතු කරන්න යාම නිසාවෙන් මම අනාතේක් වෙනවා. ඇයි අනාතේක් වෙන්නේ? සසර ගමනට හේතු සකස් කරන, ගතිපදිය ශක්තිමත් කරන, සංසාර හේතුඵල පරම්පරාව දිග්ගස්සන, ණයගනුදෙනුව දිග්ගස්සන. එහෙනම් මම අනාතේ බවට පත් වෙනවා කියලා ධර්මතාවය Taman තුලින් දැකලමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන දැක්ම එන්නේ. ඒක පුළුවන් ද පදමතුරුලා මරණානුස්සතියක් කරන්න? පදමතුරුලා කරන්න බෑ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවය දකින්න නම් පළවෙනිටම ධම්මෝ සම්දිටිකෝ වෙන්න ඕනේ. සංඋපදීන හැටි Taman තුලින් හොඳට දකින්න ඕනේ. ඒ දැකපු කෙනා දකිනවා සං කියන මේ ස්වභාවයට, රත් වෙන පිච්චෙන මත් වෙන තැවෙන දැවෙන ස්වභාවයට හේතුව හදන්නේ මම්ම. මම හදන හේතුව තමයි පිරියපිරි. ඒකට පණ දෙන්නේ පෙර ගති ටික හේවත් ආසව බව. ඒ ආසව නිසා මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන බව දැක්කනම් අපට තේරෙනවා මෙතන අල්ලා බදා ගන්න තරම් දෙයක් නැහැ කියන අනිච්ච දුක්ඛ අනාත්ත දැක්ම පුබ්බංගම වෙනවා. ඒක ඉස්සරහට ආපු ගම අර ආදීනව අවස්ථාවේදී රෝධ වෙවි රෝධ වෙවි ඉන්න කෙනා ලස්සන ගෑල්ලම දැක ගම සුව වේදනාවක් ආව. ඒ වේදනාව ඔස්සේ රෝධ වෙවි යනකොටම එයාට අනිච්ච දුක්ඛනත් දැක්ම පුබ්බංගම වුණා නම් එතනින් පස්සේ ඒක නිරෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ රෝධ වෙවි හදාගෙන ಜಾති හදන තැනට යන්නේ නැහැ. ඒක අර වේගයක් වේදනාවක් කියලා ආපු තැනින්ම ඒක සමත වෙලා ඊට පස්සේ ඒක වුණේ ඇයි කියන එක දැන් ඕකේ ඇත්තටම වේගයක් එද්දි වෙන්නේ අපේ ලේ ධාතුව කෝප වෙලා කිලිටි වෙලා මනසීකරණය කරන්න බැරි වෙනවා. හැබැයි අපි ඒක දැක්කනම් දැක්ක ගම සමත වෙනවා. මේ සමත වෙන්න අමාරුයි නම් මුලම කාලයකදී අපිට පුළුවන් අර චතුරාර්යක ඔය භාවනාවේ තියෙනවා. ඒ කියන්නේ භාවනාවක් කියලා කරන්න දෙයක් නෙමෙයි. තමන්ට එකපාරට සිත එකඟ කරගන්න එහෙම අමාරුයි කියන එකක් ඇත්තටම මේ මගේ අවබෝධ මගේ මේ අත්දැකීම අනුව නම් මම හිතන්නේ මේ වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක තමන් විමසන සිටිවිල්ලේ හිටියා නම් ඒක හොඳටම ප්‍රමාණවත් කියලා. ඒක තුළ මේ මෙත් අනුසතිය කියන එක එනවා. දැන් හිතන්නකෝ මේ මට කවුරු හරි කෙනෙක් බනිනවා දොස් කියනවා. දොස් කියලා එයා හොම් මට බැනගෙන යනකොට මියා මොකටද මට බනින්නේ කියලා, මියා බයින බැනුම් මම ගණන් ගන්නේ නැහැ කියලා එයත් මමත් අපි හැමෝම මේ සසරේ අනාතයෝ දුක් විඳින අය, අපි හැමෝම සසර දුකින් මිදී නිදහස්වෙත්වා කියලා පද ටිකක් මෙතුරුවා කියලා මෛත්‍රී එන්නේ නැහැ. හැබැයි අපට අවබෝධය තිබ්බනම් අපි දැකගත්තනම් මමත් මේ බිම්බේ මම හදපු දෙයක් නෙවෙයි නං, ගති ටික නිර්මාණයක් නං. ඒ කියන කෙනා මේ බනින කෙනා ළඟත් තියෙන්නේ ගතියක් මතුවෙච්ච එකක්. එයාගේ ගති ටිකට අදාළව එයා ක්‍රියාත්මක වීමක් වෙනවා. එයාටවත් පාලනය කරගන්න බැරි. එයාට පුළුවන් නම් එයා මට පරි කොහොමද එයා පාලනය කරන්නේ? මටත් මාව පාලනය කරගන්න බැරි නම් එයාටත් එයාව පාලනය කරගන්න බෑ. එයාගේ තිබුණ විඥානයේ ක්‍රියාත්මක වෙලා වේගයක් වේදනාවක් කරා ආවේගයක් ඇවිල්ලා. ආවේගය නිසා කියනවා, බනිනවා, ගහනවා වචන. ඒක අපිට දකින්න පුළුවන් නම් අනේ අපි දෙන්නම එකම බෝට්ටුවේ යන දෙන්නේ එකම අනාතයෝ කියලා අන්න හැඟීමෙන්. ඒ හැඟීම තුල එනවා අර වචන නැති මෛත්‍රිය. වචන නැති මෛත්‍රියක් කියනවා. එතන වචන නැහැ. එතකොට අපිට එනවා අනේ මේ කෙනත් මමත් දෙන්නම එකම තැන ඉන්න අපි අනාතයෝ. එයාගේ ගතිය ක්‍රියාත්මක වුණේ එයාටත් මම එයයි මම දෙන්නම මේ සසර දුකින් මිදී නිදහස් වෙත්වා. මේ සියලු සත්වයෝම සසර දුකින් මිදී නිදහස් වෙත්වා. අපි හැමෝම සසර ගැටියට අහු වෙලා අපේ ගති පොදිය ශක්තිමත් කර යන ක්‍රියාත්මක වීමක් හැරෙන්න මෙතන වෙන කිසි දෙයක් නැහැ කියන යථාභූත ස්වභාවය දැක්ක ගම අන්නේ යථාභූත ස්වභාවයත් එක්කයි අර මෛත්‍රිය ගෙන එන්නේ. ඒක මමද සියලු ලෝක සියලු සත්‍යෝද සතර ආපා දුකින් මිදී සෝතාපට්ටි ඵලයෙන් නිදුක් වෙත්වා අනාගාමි ඵලයෙන් ඔහොම ඔහොම කියලා වචන ටික නෙමෙයි.
वचन टीक दें मटवत् वचन हतर पाड़ा ये पोत लिवेत मम एक पद टीक पेल गेहूट एक वचन एक मट मत के कौल हर हूं मट की अन्न बे मुखद वचन वोल्ट हुड़वेंड एक तीन अदहसाई कोतन उना मं के ना पोते तीन वाणी मैत्री भावना ये पद पेर टीक ओणिने मैत्री की लगा मैत्री की मेहम मेहम तपड़ आव मे तपड़ गान दुले दकीनवा किनवा कि मथुरनवा कि आहस पोलो मथुर दुले मैत्री आखिने आप वेगय समत समत वे अपे लेदा तू किटी वेन्नी ने सामत सामत की सा किन्नी यहाँ पर हेबे मतक्ति मुकद मत मेकि मेहम वेन्डावी यथाभूत स्वभाव दिन विद्या मत उन्नता मत तम समत उना बैन्नाफी अरक दमंतु दुख वेदना वक्का हरिति मेत गति वली आत्म महार दू मैत्री अक्वा वचन नेवे इतन तिवुनि मैत्रिय हुदे लोकु पवित्र पिरीसीदू परम मे एक नाकिरे महापरम मेत्ता ये मेत्ता तेक्कार लेदा तु किलिटिवे नेतु समत समत वेच्चिकिना मनस उंडटे वेड करन्न पुलुवा मनसीकरणे करन्न पुलुवा या मनसीकरणे करद्दी या कल्पना करनवा मुकद कीपु वचनेट मट मेच्चर तरह यंडावे उंडने हिमिहिट पोड्डक बलन्न पुलुवा एत एक्कमट अग्गाल पेनवा मे कीयपु दे मम हितुवा मेक मेहेमम करन्न ओनि कियला मोकक् हरि वेडक् कियमु महत्या कियनवा मे वेडे मे विदिहटयि वेन्ने नोन कियनवा नै मेक मे विदिहटयि वेन्ने දැන් මේ විදි දෙක හදාගත්තේ කවුද? මහත්ය මහත්යගේ පිරියා පිරිවලට අදාළව හදාගත්ත නෝනා නෝනගේ පිරියා පිරිවලට අදාළව හදාගත්ත. නෝනගේ පිරියා පිරි දෙකත් ඇත්තක් නෙමෙයි එයාගේ එයාගේ නිත්‍ය සුඛත් ලෝකේ. අයියාගේ නිත්‍ය සුඛත් ලෝකේ. ඔය දෙකේම තියෙන ඇත්ත දැක්කනම් අපිට තේරෙනවා මට ඕන විදිහට එයාගේ ලෝකේ හදන්නත් බෑ යාට ඕන විදිහට මගේ ලෝකේ තියාගන්නත් බෑ. එහෙනම් මෙතන දෙන්නගෙන් එක්කෙනෙක් එක අදහසක් ක්‍රියාත්මක කරන්න වෙනවා කියන එක දැක්කනම් අපිට හැබැයි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අර වේගයක් නැතුව දැන් ඕන දෙයක් පුළුවන් වේගයක් නැතුව කරන්න දැන් එයා කියන වචනෙට මටත් වේගෙක් කියලා දෙන්නම බැන බැන නියෝ අදහස් දෙක කියන්නේ බැන බැන කියන්නේ නැතුව දැන් එයා කියාගෙනනකොට මට මහා තරහක් එනවා එන්න එනකොට මෛත්‍රියක් තාව ඒක සමත වුණා ඊට පස්සේ මම කතා කරනකොට මහත්තයා හොඳට අහුම්කන් දෙන්න පුළුවන් ඇයි ඒ මට අර රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය නිවුනහම මම කියනවා මම කිව්වේ මේකයි මේක මෙන්න මේ විදිහට වුණා නම් හොඳයි කියලා. කමක් නැහැ ඉතින් ඔයා හිතනෝ නම් ওই වැඩේ ওই විදිහට වෙන්න ඕනි කියලා එහෙම කරමු. දැන් අර ඇයි අපි එහෙම කරමු කියන වචනේ කිව්වේ? මං දැනගත්තා මගේ ලෝකෙත් මට උණු විදිහට පවත්වන්න බෑ. එයාගෙත් එයාගේ උණු විදිහට පවත්වන්න බෑ. හැබැයි මගේ අදහස මම ප්‍රකාශ කරා යුතුකමක් විදිහට මේක මට දැනෙන දේ කියලා. එයාගෙත් එයා ප්‍රකාශ කරා. එයාගේ එක නම් ජයගත්තේ මට දුකක් ඇති වෙන්නත් බෑ. මගේ එකට එයා අනුමත කළා මගේ අදහස නම් ජයගත්තේ මට සතුටක් වෙන්නත් බෑ. අධික සතුටක් වෙන්නත් බෑ අධික දුකක් වෙන්නත් බෑ එතන උපේක්ෂා වෙන්නම් ඒකේ ඇත්ත දැක්කනම් ඒ සිදුවීම තුල වෙච්ච යථාභූත ස්වභාවය දැක්කනම් මට තේරෙනවා ආ මං කියපු එකට කොහොම හරි අන්තිමට කැමති වුණානි කියලා අර සියුම් සතුටක් එක්ක එනවනම් එතන තියෙනවා තමන් මෙච්ච සුඛාත් එක අල්ලගත්ත එක එතකොට මේ අයියෝ අන්තිමට ඉතින් එයාගේ එක කරේ මගේ ගණන්වත් ගත්තේ නෑනි කියලා දුක හිතුණා නම් එතන තියෙනවා ආය යන්න තමන්ගේ පීඩාව තමන් එතන බව හැදලා තියෙනවා ඔය දෙකම නැතුව තමන් වත්ලා පිච්චිලා අර බලන්න සතුටද ප්‍රත්‍යීමක් වෙනවා සතුටකදී මහා පිනායාමක් ගිහිල්ලා මේ අධික සතුටටපත් වුණාම හાર્ට් ඇටැක් හැදෙන්නේ ඒකේ අර වෙන ආපෝ තේජෝ වායව පටවි වෙනස් වෙනවා කම්පණය වෙනවා අධික දුකේදෙත් ඕකමයි වෙන්නේ දෙකේම රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල තියෙනවා එහෙනම් ඔය මත නැතුව අර අදහස කතා කරගන්න පුළුවන් වෙනවා ඕක ඉතින් හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි දැකලයි වෙන්නේ ධර්මතාවයේ දැක්ක තැනදී අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක පුබ්බංගම වෙලා ඔන්න නිරෝධ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ නිරෝධ සමා නිරෝධ අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදය කියන ධර්මතාවය දකින්න. ඔය නිරෝධ පටිච්ච සමුප්පාදේ මෙච්චර කල් දැක්කේ නැති නිසාලෙන් තමයි අපි මෙච්චර කාලයක් මේ සසර ගමන ආවේ. ඒකට අපි කියනවා මේ නිරෝධං අප්‍රජානත්ත ආගන්තරෝ පුනබ්බවං කිය. නිරෝධං කියලා කිව්වේ මේ නිරෝධය අප්පජානත්තා. ජානත්තා කියන දැක්. ජානතෝ කියන්නේ දකින්නවනේ. අප්පජානත්තා කියන දැක්කේ නැහැ.
මේ නිරෝධයක් තියෙනවා කරන්න පුළුවන් නිරෝධයක් වෙනවා කියන එක දැක්කේ නැහැ. නිරෝධං අපජානත්තා ආගන්තාරෝ පුනප්පව. දැකපු නැති නිසාවෙන් පුන පුනාම නැවත නැවතත් බව හද හදා බව හද හදා සසර ගමනේ ආව. නිරෝධං අපජානත්තා වෙන්න බෑ මේ සසරේ හරියට මේ වෙන දේ තමන්ට තේරුම් නැත්තම්. ඒක දකින්න කෙනා තමයි ඒක හරියට තමන් තේරුම් අරගන්නේ. එහෙම තේරුම් ගන්නකොට තමන්ට තේරෙනවා සංකාර සිතක් එනකොට සංඋපදවන ක්‍රියාවලියකට කාන්දමක් වගේ තමන්ට තල්ලුවක් දීගෙන එනකොටම සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ සංඛාරා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ එසමග්ගෝ විසුද්ධියාවේ. සබ්බේ සංඛාරා අනිච්චාති. මේ සියලු සංඛාර සංඋපදවන ක්‍රියාවක් කරන්න තුඩු දෙන තල්ලු දෙන මේ හැම එකක්ම අන්තිමට නිච්චයි සුඛයි අත්තයි කියලා ගත්තොත් කෙලවර වෙන්නේ සංගතියක් හදන. එහෙනම් මේ සියලු දේ නිච්චයි කියලා තපනවන්න බෑ පවත්වන්න බෑ. ඒක අනිච්ච කියන ධර්මතාවය උරුම වෙන දෙයක් කියන ධර්මතාවය දකින්න. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා අනාත්තාති කියන අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවයේ යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දැක ගන්න. පස්සති කියන්නේ දකිනවා. ඒක දැකගත්ත කෙනා අත නිබ්බින්දති දුක්ඛේ. තමන්ට මේ උරුම වෙන දුකේ නිබ්බින්දති. මිදී නිදහස් වෙන. ඒ දුකින් මිදිනකොට තමන්ට මිදින තමන්ට එළමෙන දුකින් මිදී නිදහස් වෙච්ච කෙනා ඒසමග්ගෝ විසුද්ධිය. විසුද්ධියට පැමිණෙන නිබ්බානගාමි සෝයාත් වෙනවා කියන එක තමයි ඒකෙත් පැහැදිලි කරන්නේ. එතකොට මේ හැම එකකටම තේරුම් ගන්න ඕනේ අපි මේ වෙන දේ දකින්න නැතුව යන ගමනක් නිසාවෙන් තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියන. දැන් කුසල දැන් නිරෝධය පැහැදිලි වුණානේ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාර හරහා සංඋපදවන හැටි තමන් තුලින් දක ගන්න. දැක්කනා මේ සංවලට හේතුව තමන් හදන හැටි තමන්ටම තේරෙන. එහෙම කෙනා මුලින් සං දැක්ක කෙනා ධම්මෝ සම්දිත්තිකෝ. හැබැයි ඔය සං දකින්නවා කියන එක තමයි වැදගත්ම තැන. එතන නැතුව එතනින් එහාට කොහෙත්ම යන්නේ නැහැ කිසිම කෙනෙක්. සං දැක්ක කෙනා සම්ම දක්කාතාවෙන් සංවලින් මිදෙන මිදෙන මිදෙන්න පුළුවන් කියලා දකින්න. ඒ සම්ම දක්කාතා සම්මා කිව්වේ සංවලින් මිදෙන්න. දක්කාතා කියන්නේ පුළුවන් සංවලින් මිදෙන හැටි දකිනවා. මිදෙන හැටි දකිනවා කියන්නේ තමන් දකිනවා මේ ගැටේ ගහගන්නේ අර ආදීනව අවස්ථාවට ඇවිල්ලා. දැන් ආදීනව අවස්ථාවට ඇවිල්ලා සංකත හදලා ජාති ජරා මරණ වෙනකොට තව එකක් ආයි ඉපදිනවනේ. දැන් අර මම කිව්වේ ආයි එකක් යද්දී අර අසරණ මිනිස්සුෙක් දැක්කහම කීයක් හරි දෙන්න ඕනික තව එකක් ආයි පටන් ගන්න. ඒකත් ආයි එන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරවලින්. ඒ කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාර වලින් ගිහිල්ලා ජාති ජරා මරණ වෙලා එකක් ගෙවිගෙන යනකොට ආයි තව එකක් හැදෙනවනේ. හේතු ඵල වෙලා ඵල වලින් ආයි එකක් හැදෙනවනේ. ආයි හැදෙන අවිද්‍යාවෙන්. ආයි අවිද්‍යාපත්‍ය සංඛාර වලින් තව එකක් හැදෙන. ඒක ගෙවිගෙන යනකොට ආයි තව එකක් හැදෙන අවිද්‍යාපත්‍ය. මේක චක්‍රයක් තියෙනවා. හැම වෙලේම අවිද්‍යාපත්‍ය සංඛාර කියන ඔය වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් හැදලා ගෙවිගෙන යනකොට ආයි වේදනාවක් කරා ආයි වේගයක් කියන. ඔහොම ඔහොම චක්‍රයක්. එහෙමනම් ඕක දැක්ක කෙනා මේකට හේතුව දකිනවා තමන් හදාගත්ත පිරිලෝකේ අපිරිලෝකේ කියන දෙකට සාපේක්ෂව නිම්මත්දාගෙන මේ කරන එක තමයි හේතුව පිරි අපිරි කියන එකේ ඇත්ත දකින්න බැරි කම. ඇත්ත දැක්ක කෙනාට පේනවා මේ හැම දෙයකම තියෙන ඇත්ත ස්වභාවය. ඔය ඇත්ත ස්වභාවය ටික ටික දකිනවා කියන්නේ විද බලනවා. දැන් මේක තියෙන්නේ අර මලකඩ තට්ටු තුනකින් වැහිලා. මේ මේක අපි පොඩ්ඩක් කොතනකින් හරි විදයන් ගත්තාම විද බලනකොට මේ දේ තුල තියෙන ඇත්ත ඇතිසැටියට දකින්න පුළුවන් කම ලැබෙනවා. ඒ ඇත්ත දකින කෙනා අවිද්‍යාපච්චය මේ එයාගේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන දැක්ම එක තැනකින් මතුවෙන්න පටන් ගත්තාම අර ඒක නිකන් මලකඩ තට්ටුවක එක පොඩි කෑල්ලක් කැඩුවා වෙනවා. ඒක හරහා යා තව මේ මේ ලෝක ස්වභාවයේ විද මොකද්ද මේ වෙන්නේ? ඇයි මට තරහ යන්නේ? ඇයි මම ඇලෙන්නේ? මෙහෙම දෙයක් වෙන්නේ ඇයි කියන එක දැක යනකොට අර මලකඩ තට්ටු ටික ගැලවි ගිහිල්ලා අනිච්ච දුක්ඛ අනාත්ත කියන දැක්ම එන්න දැන් මෙහෙම පටන් ගත්ත එක එන්න වැඩි වෙලා ඒකේ පරාසය වැඩි වෙනවා. ඒකයි වෙන්නේ යථා භූත ඥාන දර්ශනේ 100%ක්ම පූර්ණ වෙන්නේ අරහත් ඵලයේ. ඒ පූර්ණත්වයට පත් වෙන්නේ නැති කෙනා තුල පොඩ්ඩයි තියෙන්නේ. ඒ පොඩ්ඩට අදාළව ටික විතරයි යාගේ අනුපාද නිරෝධය වෙන්නේ.
වර්තමාන මොහොතේ ඉපදෙන්න ඉන එක නිරෝධ වෙවි රෝධ වෙවි කියන ගැටේ ගහගන්න යන එක අනිච්ච දුක්ඛමත දැක්ප පුබ්බංගම වෙලා නිරෝධ වෙන්නේ අර අනිච්ච දුක්ඛමත දැක්ම පොඩ්ඩක් හරි ආපු කෙනා චුට්ටක් හරි ආපු කෙනා ඒක 105ක් නම් ඒ පහට අදාළ ටික විතරයි අහුවෙන්නේ තව 95ක් තම දැක්ම නැහෙනි තව ගොඩාක් තියෙන දමන්ට අතහැරි හැරි තරහ යනවා එයි දැන් දැන් එක හොඳට කල්පනා කරාම මම තව ඉස්සරහට පැහැදිලි කරන්න දැන් ඔතන මම පියවර දෙකක් පැහැදිලි කරා අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදයේදී තමයි ධම්මෝ සම්දිත්තිකෝ වෙන්නේ කිව්වා අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදේ දැකගත්ත කෙනා සම්ම දක්කාදා වෙනවා කිව්වා කුසල මූල පටිච්ච සමුප්පාදේ දැකගත්ත කෙනා තමයි තේරුම් ගන්නවා එයාට අර දැන් දෙගහන් ළමෙක් දකින්නවා ඒ උදාහරණෙන් මම ගන්නවා වේදනාවක් කිනවා ඒක දිගේ රෝද වෙවි ආයි ආයි හැරි 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 බලන්න හිතෙනවා ඒ වෙලාවේ බලනවා ඉතින් මට මේ හැරි හැරි බලන්න හරි මෙහෙම හිතෙන්නේ මොකක්ද දැන් මෙතන මේ තියෙන දේ කියලා දැක්කනම් එයාගේ තියෙන්නේ මේ කොටස් 32කින් හැදිච්ච ලේමස් කිනහරවල් වලින් හැදිච්ච ශරීරය ඒ කොණ්ඩේ ඒ හැම ඒ කතාව ඒ කටහඬ ඒ ස්වරූපය ඒ හැසිරීමාවේ ගති වලට අදාළයි ගතිපොදිහ ක්‍රියාත්මක වීමක් හැරෙන්න මෙතන දෙයක් නැහැ කියන එක දැක්ක ගම අර සුව වේදනාව රෝද වෙන එක නතර වෙනවා හැබැයි එයාට ආපු සු එයා ලස්සනයි කියන සුව වේදනාව නැති වෙනවද ඒක නැති වෙන්නේ ඒක තියෙනවා එයා කොතන දැක්කත් ඒක ප්‍රියමනාප සමන්ට සුව වේදනාවක් කියන එක ඇති වෙනවා ඒක නැති වෙන්නේ නැහැ අර වේගයෙන් රෝද වෙවි යන අර මත් වීම මත් ගතිය මත තමයි මත නිසා වෙන රෝදය තමයි නිරෝධ වෙන්නේ එහෙම නිරෝධ වෙනකොට එතන එතෙන්දී අපි නිරෝධ වෙන්න පටන් ගන්නකොටම අනිච්ච දුක්ඛ අනාත්ම දැක්ම පුබ්බංගම වෙද්දිම කුණු සලා හැරීම මුල් වෙලා නෙමෙයි කුණු ගතිය කෙලස් ගතිය හදා ගන්නයි ගියේ අවිද්‍යාව මුල් වෙන. ඒකයි අවිද්‍යාව මූල කියන්නේ. දැන් අපි අනිච්ච දුක්ඛ අනාත්ම දැක්ම පුබ්බංගම වෙච්ච ගමන් ඒකේ තියෙන කුණු ගතිය කැලස් ගතිය මත්ත්‍ච්ච ගතිය මතකින් වගේ මේ හඹාගෙන යන්න ගිය මත් ගතිය සලිසලි අයින්ගෙන කුසල මූල සංකාර කියන එක එන කුසල මූල සංකාර පච්චය කුසල මූල විඥානං වෙන කුසල මූල විඥාන පච්චය කුසල මූල නාම රූපං වෙන කුසල මූල නාම රූප පච්චය කුසල මූල සලායතන කුසල මූල සලායතන පච්චය කුසල මූල පස්ස කුසල මූල පස්ස පච්චය කුසල මූල වේදනා ඊට පස්සේ දැන් කලින් ගියේ කලින් විදිහටම දැන් වේගෙන් යන්න ආපු එකේ මේ දැන් එතනත් ඔන්න බලන්න කුසල මූල සංකාරයක් ක්‍රියාත්මක වෙන කුණු සලා හැරීම මුල් වෙන සංකාරයක් එන්න ආපු එකේ නිරෝධ වෙන්න පටන් අරගෙන සංකාරේ කුණු ගතිය අයින් වෙන අයින් වෙච්ච ගමන් එතන කුසල මූල විඥාන කියන්නේ දැන් විඥානේ විකෘති ඥානයක් නෙමෙයි ඒ විකෘති වෙලා ක්‍රියාත්මක වෙන්න ගත්ත මේ අරමුණක් දීලා ක්‍රියාත්මක වෙච්ච ගත්ත ඥානයේ කුණු ගතිය අයින් වෙන කුණු ස්වභාවයේ කෙලස් ස්වභාවයේ මත්ත්‍ච්ච ස්වභාවය අයින් වෙන නම් කුසල මූල විඥාන වෙච්ච ගම කුසල මූල නාම රූප කියද්දිත් එතනත් අපි අර රූපයට අදාළව අපට ආපු අර වේදනාව ඇත්තටම මේ වේදනාව වේදනාවක් බව පජානාති කරගන්නවා මෙතන හඹාගෙන යන්න තරම් අල්ලා බදා ගන්න තරම් විඳව විඳවා යන තරම් දෙයක් මේ රූපයේ නෑ මෙතනත් තින්නේ ආපෝ තේජෝ වායෝ පටි වල ගති වලින් හදිච්ච දෙයක් මෙතනත් තින්නේ පොළවට පස්සෙලා යන මස් වලින් හදිච්ච ශරීරයක් කියන එක ඒ ස්වභාවයත් එක්ක ඒ දැක්මත් එක්ක අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව පසක් වෙනකොට එතනට අදාළ නාම රූප එතනත් නාම රූප කියන අර ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා ඒ නාම රූප එන්න නම් මේ ධර්මය අහලා තියෙනවා ඒ අහපු කෙනාගේ තමයි අර නාම රූප හරහා කුණ නාම රූප වල කුණු ගතිය සලාහරණ කුණු කුසල මූල නාම රූප ක්‍රියාත්මක කුසල මූල නාම රූප ක්‍රියාත්මක වෙනකොට ඇසකරනාසය දිවකය මනහරා ඉස්සල්ල කලේ වැඩගත්තා. ආයෙම් බලනවා තව හැරිලා බලනවා ආයෙ හිතලා බලනවා එහෙම කළා මේක ආයතනික ස්වභාවයකට පෙරළුණා. දැන් අර ඒ වෙලාවේදී මුළු ඇඟම රත් වෙලා ගියා රූපේ දෙක නිසා. දැන් වෙන්නේ රත් වීමක් නෑ ඒ ආයතනික ස්වභාවයේ චත්ත ආයතන නිවුන ස්වභාවයකටපත් වෙනවා. එතන තියෙන්නේ ආයතනික ක්‍රියාවලියක් වෙන්නේ නැතුව ආයතනීය තින කුණු සලා හැරීමක් වෙන නිසා කුසල මූල සලායතන වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා චත්ත ආයතන ස්වභාවයක් කියනවා. ඊට පස්සේ සලායතන පස්සේ කුසල මූල පස්ස. එතන අර පෙර හදාගෙන ආපු ගති තිනවනේ අර දැන් මෙතන ඇත්තටම අනිච්ච දුක්ඛ අනාත්ත කියන දැක්ම කොතන හරි ධර්ම අවබෝධයක් තුල පුබ්බංගම වෙන්න පටන් ගත්තනේ ඒක හරහා පස්සෙ වෙවි ඒ දැන් දෙන්නේ ධර්මයෙන් තල්ලු
දැන් දෙන්නේ මේ යථාභූත ස්වභාවයේ දැක්මෙන් තල්ලුව දෙනවා මේ වෙච්ච දේ ඇත්ත ඇති හැටියට දකින්න. එතන කුසල මූල පස්ස කියන්නේ අර දහමෙන් තල් පස්ස වෙලා එතනින් තල්ලුවක් හම්බ වෙලා ඔන්න එනවා කුසල මූල වේදන. ඔතන කුසල මූල වේදනා කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා නම් උනේ පිච්චිලා ගියා ඇඟ. දැන් නිවේ පිච්චෙන්නේ නැහැ බොහොම නියුණු වේදනාවක් එනවා. හැබැයි ඒ වේදනාවත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. නිරාමිස වේදනාව කුසල මූල වේදනාවත් ඒකෙත් මතක් තියෙනවා මේ මත්තතාවයක් මතක් තියෙනවා ඒ වේදනාවත් ආවොත් සමහරලාට අපිට හිතන්න පුළුවන් ඉස්සර නම් මම මෙහෙම රූපයක් දැක්කොත් කොච්චර හැරි හැරි බල බල මාත් වෙනවද දැන් මට නිකන් ඒක දැක්ක ගමන්ම මේ නිකන් එහෙම මත් වෙන ගතියක් නෑ කියන කෙනම මහානික නිවීමක් එක්ක හරි සුවයක් දැනෙනවා හැබැයි ඒ සුවයත් తాවකාලික ඒ සුවයත් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එක දකින්න ඕන. එතනත් දකින්න ඕන. ඒ කයි වේදනාසු වේදනානුපස්සනාවේදී කිව්වේ සාමිසං සාමිසං සුඛං දුක්ඛං වේදියමානෝති පජානාති කියලා. ඒ කියන්නේ සාමිස දුකක් ආවත් ඒ සාමිස දුකකුත් ආවා කියන එක තමන් පජානාති කරගන්න. සෝරි සාමිස නෙවෙයි නිරාමිස නිරාමිස සුඛං වා දුක්ඛං වේදියමානෝති පජානාති කියලා ඒ වෙලාවේ නිරාමිස සුඛයක් නම් ආවේ ඒ නිරාමිස සුඛ වේදනාවත් තමන්ට ආවා තමන්ගේ නිරාමිස වේදනාවත් අත්දැකින ගත්තා කියන එක දැන්දි දැක ගන්න ඕනේ මේ හැම දෙයකම තියෙන පජානාති තමන් තුල වෙන එක ප්‍රජනන වෙන එක දකින්න ඒ අරගෙන කරන්න කිසිම දෙයක් නැහැ දකින්නමයි තියෙන්නේ හැම දෙයක්ම තියෙන පජානාතිමයි බුදු දේශනා තියෙන වැදගත් ගන්න වචනේ හැම දෙයක්ම තියෙන දකින්න කුසල මූල වේ වේදනාව වේදනාව ආපු කෙනා පසාදෝ වෙනෝ කලින්නම් මුනේ මොකද්ද තැනක ආවුණා තැනක ආවෙච්ච ගමන් මොකද වුනේ ආයසරයක් බලන්න හිතුණා ෆොටෝ එකක් ගන්න හිතුණා කොහෙද කියලා අහන්න හිතුණා දැන් කන්නහවල කොට එතනින් විතරකට බයක් බරක් දැම්මක් නැති සහැල්ලුවක් දැනෙනවා අන්නේ සහැල්ලුව තමයි පසාදෝ කියලා කියන්නේ පසාදෝ වෙච්ච ගම කුසල මූල පසාදෝ පසාදු පච්චය අදිමොක්ඛෝ වෙන අර උපාදානය කරගෙන අල්ලා බදාගෙන ආයෙ දකින්න ඕනි කොහොමhari පසෙන් ගිහලා නමුවත් අහගන්න ඕනි කියලා අර තත දැම්ම බය බර දැම් කියන එකෙන් නිදි නිදහස් වෙච්ච තැන අදිමොක්ඛය සෝයක් තමන්ට දැනෙනවා ඊට පස්සේ එතන විහි වෙනවා බුද්ධ භව කලින් ආවේ ප්‍රිය භව රාග භව ඇල්මක් ආවිද දැන් එන්නේ බුද්ධ භව භව උත් කරන භව බව කිව්වේ අර පෙර හදාගෙන ආපු මත් බව රාග බව දේශ බව මෝහ බව ප්‍රිය බව ඒ බව නෙවෙයි දැන් මෙතන හදන්නේ ඒ බව හදන මේ රෝධ වෙනේකේ නිරෝධ වෙච්ච ගම මුද්ද බව බව උත්තර කරන ගති ස්වභාවයක් තමයි හැදෙන්නේ රාග ක්ෂය කරන ගතිය දේශ ක්ෂය කරන ගතිය මෝහ ක්ෂය කරන ගති ස්වභාවයක් විදිහට අර බුද්ධ බව කියන බව ඉදිරියලා ඒක ගති ස්වභාවයක් විදිහට ආයේ තැන්පත් වෙනවා හැබැයි ඒ ගතිය රාග ක්ෂය කරන ගතිය දේශ ක්ෂය කරන ගතිය මෝහ ක්ෂය කරන ගතිය ඔය ගතිය ආයේ පණ දෙනවා ආපහු ආනපානිතදී යථාභූත ස්වභාවය දකින්න ආයත අපි ඇවිගෙන යන තැනදී අපි පෙර බුද්ධ බව අදාගත්තා ඒ බව ඔස්සේ අර ප්‍රඥාවේ කොටස ඇරෙන්න පටන් ගන්නවා එනකොට ඒ දැන් අපිට ආනපාන දෙකක් වුණා ආනපාන වුණා නම් ඒක හරහා අපේ ඇස විවර වෙන්න පටන් ගන්නවා ඒකම පණ දෙනවා ඒකම තල්න දෙනවා අපි තමයිව දකින්න අර ක්‍රියාවලිය වගේම තමයි ගැහෙන්නත් පණ දෙන්නේ ඇහිච්ච පැත්තෙම ඇරෙන්නත් පණ දෙන්නේ ඇහිච්ච පිටින්ම තේරුණානේ ඉතින් ඒක පොඩ්ඩක් ඇරුණොත් ඒ ඇරිච්ච හැම තමයි ඔයාලට දකින්න උදව් කරන්නේ. වැහුණොත් වැහිච්ච පැත්තෙමයි වහන්න උදව් කරන්නේ. ඒ වගේ තමයි. එතකොට භවපච්චය බුද්ධ භව බුද්ධ භවපච්චය බුද්ධ ජාති එතන ජරා මරණ වෙනවා. ඊට පස්සේ ඒකත් ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති. උඩට කියන්නේ ඒව මේ තේසං කිව්වේ මේ සම්තුන තමන් තුළ විහි වෙන විහි වෙලා මේ සමුදය හදාගන්න ක්‍රියාවලියේ හේතු දැකලා ඒක හෝති කරාවු හේතු තමයි ආගදේශ මොහ ඒ හේතු හරහා පවත්වාගෙන යන්නේ නැතුව හේතුව දැකලා හේතුව බංග කිරීම නිසා හේතු හෝති වෙනවා ඒ ඒකයි කිව්වේ ඒවා මේ තේසන් ධම්මාන සමුදයෝ හෝති කියන එක හෝති ඒක තමයි ඔය කතාවේ තියෙන්නේ එහෙම වෙච්ච කෙනා චක්කුම් වික්කවේ අනිච්චා යද නිච්ඡා තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා යද නත්තා තන් මේ තමම මේසෝ හමස්මි
අදනිච්ඡන්තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියන ධර්මතාවයේ අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව නිසා මේ සසර දුකට ඇති තමන් ගැටෙන බව සම්මාප්පඤ්ඤාය දැක්කබ්බ සංවලින් නිදෙන එක මුල් වෙච්ච ප්‍රඥාවේ දැක ගන්න දැක්කබ්බන් කියන දැක ගන්න ඒක දැකීමක්මයි හැම අවස්ථාවෙම පත් වෙනකොට පත් වෙනවා කියන දකිනවා ගිනි ගන්නකොට ගිනි ගන්නවා කියලා දකිනවා නිවනකොට නිවනවා කියලා දකිනවා හැම එකම තියෙන ප්‍රඥානාතිනා එතකොට ඔය කතා ටික ඒ අපිෙන් කතා කරපු එකේ අවිද්‍යාවන ප්‍රතිසම්පාදිය අවිද්‍යාවන ප්‍රතිසම්පාද නිරෝධය ආයිත්‍ය අකුසල මූල ප්‍රතිසම්පාදය කියන තුනම යම් විග්‍රහයක් කරා එතන එතෙන්දී කියන්න ඕනි අර දුක්ඛ අවිද්‍යාවන නිරෝධ ප්‍රතිසම්පාද දැකගත්ත කෙනා නිරෝධ සත්‍ය දැකගත්තා වෙයි. කුසල මූල ප්‍රතිසම්පාද දැකගත්ත කෙනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා අරිය සත්‍ය දැකගත්තා වෙයි. එහෙනම් ඕක තමයි චතුරාර්ය සත්‍ය. ද අවිද්‍යාවන මූල ප්‍රතිසම්පාද දැක කෙනා දුක්ඛ සත්‍ය සම්පේ සත්‍ය දෙක දකිනවා. අවිද්‍යාවන නිරෝධ දැක කෙනා නිරෝධ සත්‍ය දකිනවා. සකුසල මූල ප්‍රතිසම්පාදයේ හරහා නිවන නිදන ස්වභාවයක් දැකගත්ත කෙනා මේ ඉතින් මේ වගේ තැනකට පත් වෙන්න මට මේ පාරමවට උදා කරලා දීපු අති ගෞරවනීය නිවන පලානේ සිරි ධම්මලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට මගේ මම උන්වහන්සේ පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් උන්වහන්සේ රජ නමස්කාර කරනවා මොකද අවුරුදු 2600ක් පමණ කාලයක් තුන අපි මේ හෙළදිවේ ඉපදෙන්නේ නැති අනන්තවත් මරණ අන්තික දෙවියනි මේ මරි මරි ඉපදිකේ අපු ගමනේ පෙර කරපු ලොකු පිළිතට අප සියලු දෙනාටම මේ වැඩලී යටපත් වෙලා තින්නු සිරි සද්දන්නේ නැවත බුදු කෙනෙක් මේ ලෝකයේ පහළ වුණා හා සමානවම මේ ධර්මයේ මතු කර දේශනා කරනවාදාල ඒ අති කෞරවණීය උත්තරීතර අරිහතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය දැදී තව දුරටත් මේ ශාසනික මෙහෙවර කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා අනිෂ්ඨාන කරනවා. මේ කතා කරපු මේ කෘතවේදීත්වයේ පළ කර ඒ සෑම සිවුදනාගෙන්ම පින්මලා පුරුත් වෙන අනන්ත සසරේ ඥාති මිත්‍ර ආදීන්ගේ වෙත්නම් පරදත්තූප ජීවීන් ආදී වෙත්නම් ඒ අයට උදව් උපකාර කළ යම් සසරේ ණයගඩ දෙනු ඇති යම් ඥාතියෙක් වෙත්නම් ඒ සියලුම ඥාතීන්ට අප දෙන මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි කැප කරමි පින් පවරමි සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙනවා. ඒ වගේම කල්පනා කරගන්න අප සියලු දෙනාටම මේ ස්ථානයට පැමිණලා පැය කරනාවක් මේ ස්ථානයේ ගත කරන්න පුළුවන් වුණේ නිවසේ ඒ වගේම අනිත් අය අපේ ගෙදර ඉන්න අයගෙම ඒ සඳහා සහයෝගයක් ලැබුණ නිසා. ඉතින් අපි මේ ගමන තනිව ආපු ගමනක් නෙවෙයි අපට උදව් උපකාර කළ විශාල පිරිසක් අපේ ගුරුවරු ඥාති මිත්‍රාදී වැඩිහිටියයි ගොඩාක් පුංචි කාලේ නම් හදලා පොවල නාවල කවල උගන්වලා මේ වැඩසටහන කරපු අතිවිශාල පිරිසක් මේ ජාතිය පෙර ජාතිය ඉන්නවා. ඒ සෑම සිවි දෙනාගේම තම අපේ ඥාති උතුකමක් ඉටු කිරීම විදිහට මේ අය ගණනාවක් තිස්සේ තුන් හිත පහත දින ඔය සිවි දෙනාගේ මේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා චිත්ත ප්‍රසාදයක් ඇති වුණා සිත පහන් වුණා හදයන් පිනාති පුණ්‍යම් වෙලා ජනිත වෙච්ච ඒ පින් අනුමෝදන් කරන්න මේ සිවි දෙනාගේම භව දුක භව ගමනේ නිවින් දැස්වා සසර දුකින් නිදින් දැස්ෙන්නම මේ පින් මේ ඇයට උපරිශ්‍රය වේවා උදව් වේවා උපකාර වේවා කියලා පින් කරනවා. එහෙමනම් කල්පනා කරමු අප සිද්ධාන්ත තමයි ධම්මානුදන්න ප්‍රතිපදාවේ ගමන් කර මේ සියලු කම්මාවරණ වලින් ඉවත් වෙලා ධර්මානුදන්න ප්‍රතිපදාවේ ගමන් කිරීමට හිතට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි සියලු දෙනාටම පින් අනුමෝදන් කරමු.
साक्षात् उदा उपनिषद उपनिषद।